Aibuan sih rumah dari utara teh, Aibuan katanya. Makanya, pokoknya teh sekolah dan terada dibagi di mana, dibagi tidak kalia setiap pagi, itu kota. Ogolon di awasi kota sehingga memang kota sampadan kota sehingga sampurna lah di mana, tapi terus ini pada pada mai kata kerminyannya. Itu kota dolar suni pada mapi mana kota stiker sampurna karena ganas biru dena itu kota dolar suni pada mi anti pada nama tepuk dan tenda. Karena ජෛව විවිධත්වය එතකොට පාඩම තියෙන්නේ මානසික වේදනා පාන දරුවෝ එතකොට අපි ආරම්භය ගමු ජෛව විද්‍යාවේ පාඩම පෙරලා ගන්න අච්චුපත සිරු දෙනා 19 පිටුව අච්චුපතේ 19 පිටුව පෙරලා ගන්න එතකොට බලන්න ජෛව විද්‍යාවේ අදත් මම ඔයගොල්ලන්ට පළවෙනියටම සඳහන් කරා කතා කරා ඔයගොල්ලන්ට මතක ඇති මම ඒවා ආයි කියන්නේ නැහැ නමුත් මේ මත පාඩම් කරාද කියලා ඔබෙන් අහන්නේ පරිසර පද්ධතියක් කියන අත දැක්වීම පාඩම් කරාද බලන්න ඒක මම ඉස්සෙල්ලාම කිව්ව එක පරිසර පද්ධති වලට උදාහරණ එන්න පුතේ සිරිදු නාම මම පොඩි මතක් කිරීමක් කියන්නේ ඒක නිසා අටක් අකාල ගන්න ඒතොර පරිසර පද්ධතියක් කියන්නේ මොකද්ද කියන එක ඊට පස්සේ පුතා පරිසර පද්ධති විවිධත්වය කියන්නේ මොකක්ද? විශේෂ විවිධත්වය කියන්නේ මොකක්ද? ඊළඟට ජීව විශේෂ වලට උදාහරණ දැන් අපි පොල් ශාකය ගත්තොත් එක ජීව විශේෂයක්. පොලු බෙල්ල ගත්තොත් එක සත්ව විශේෂයක්. එහෙම නැත්නම් ජීව විශේෂයක්. එතකොට ඒ විදිහට අපි කතා කරා. ඊට පස්සේ අපිට යම් පරිසරයක විභාග දෙන්න පුළුවන්. යම් පරිසරයක හමුවන ශාක විශේෂ, සත්ව විශේෂ, සුත්‍රජී විශේෂ සඳහන් කරන්න කියලා. ඉතින් ඒ වගේ ආවොත් ඔබට සඳහන් කරන්න පුළුවන් වෙන්න ඕන ඒ පරිසරයේ ඉන්න ශාක, සත්ව, ඊට පස්සේ සුත්‍රජීවි. ඒක දැන් අපි හිතමුකෝ පන්ති කාමරයේ ඉන්නත් ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න ඕන ওই විදියට. ඊළඟට අර එක එක මිනිස්සුගේ එක එක පුජ්‍යලයාගේ ගත්තාම වගුවක් දුන්නා දිවරවල් කරන්න පුළුවන් දිවරවල් කරන්න බැරි නිදහස් සම්පෙදි ඇති නිදහස් සම්පෙදි නැති ඊට පස්සේ කළුවස් ඇති කළුවස් දුඹුරු ඇස් ඇති ඍජු විසකැස් ඇති ඊට පස්සේ රැලි ගැසුණු විසකැස් ඇති පෙරලා ගන්න මතක් කරගන්න පුතේ එකක් ගාලා පාඩම ඊට පස්සේ නූතන මානවය හඳුන්වන විද්‍යාත්මක නම් මොකද්ද ජනුක නූතන මානවය හඳුන්වන විද්‍යාත්මක නම ආමෝ සාපියන් සාපියන්ස් කියලා දෙකක් ඔතනදී සඳහන් කරනවා ආමෝ සාපියන් සාපියන්ස් විශේෂයට ආත්තේ කියලා නූතන මානවය එතකොට නමුත් හෝමෝ සාපියන්ස් කියලා විතරයි සාමාන්‍ය නම් තියෙන්නේ ඒක ලියනකොට පළවෙනි අකුර කැපිටල් ඉතුරු අකුරු ඔක්කොම සිම්පල් දැන් අපි නමක් කිව්වොත් එහෙම ඒ නමේ සාමාන්‍යයෙන් ලියනකොට ඉංග්‍රීසි වල ඔයාලා හුරු වෙලා ඇති අපි තමයි උපෙන්ද දසනාය කියලාම එතකොට මුලින්ම U වෙනවා කැපිටල් I දශනායක කියන D කැපිටල් ලියන්න. ඔකලොංගෙත් එහෙමයි නමක් ලියනකොට නම් කෑලි තුනක් තියෙනවා නම් මුල් කෑලි තුනම ලියන්න ඕන කැපිටල්. ඒවා ලියනකොට. එතකොට පුතා ඒ වගේ මෙතනදී හැබැයි ඒක වෙනස් වෙනවා. පළවෙනි අකුරම විතරයි. කැපිටල් ඉතුරු සියල්ලම මොකද වෙන්නේ පුතා? සිම්පල්. ඒ කියන්නේ දෙවනි වචනේ වුණත් එහෙමයි.
ඊළඟට පුතා එතනින් ඉස්සරහට ගියා. ඊළඟට ජෛව විවිධත්වය කියන එක හඳුන්වනවා. ජෛව විවිධත්වයේ තියෙන වැදගත්කම තමයි අවසානයේ ඊට පස්සේ කතා කරා. එතකොට ඒ අනුව ජෛව විවිධත්වයේ වැදගත්කම යටතේ ගැඹුරට විහිදුණු මුල් තියෙන ශාක, මදු පිට පස්සේ මුල් තියෙන ශාක, ඒ තියෙන ස්වභාව. ඊට පස්සේ පුතා පක්ෂීන්ගේ හොටවල විවිධත්වය ගැන අපි කතා කරා. එතකොට එතන ඉඳන් තමයි මං හිතන්නේ තියෙන්නේ කතා කරන්නේ. අන්තිමට ප්‍රශ්න කියන්න. ගෙදරට කරපුවා. අර බලන්න ගෙදරට දුන්නේවා කරලාද කියලා. දැන් මේක අද පළවෙනි දවස. අයියෙම මේ ගෙදරට නැතුව පොත් දෙන්න එපා සන්තියට. ඊට පස්සේ මම අම්මට තාත්තට දැනුම් දෙනවා. ඒක නිසා ප්‍රශ්න කීපයයි දුන්නේ. අර ආලන්ද විද්‍යාලයේ මේ පේපර් එක කරන්න කිව්වයි. නමුත් මේ ඕගොල්ලන්ට මේ ගෲප් එකකටත් පේපර් එකක් දැම්මා. නමුත් මේ ගෙදරට තුන අඩුමතරමින් කරලා තියෙන්න ඕන. ජලය සඳහා තරඟය අඩු කර ගැනීම සඳහා ශාක මුල් සැකසී ඇති ආකාර තුන කොබාන් ඇදපුවාය. හරි, ඌක ඇඳෙන්න ඕන කොබාන්න මෙයා. අර වාර නෑනේ. අන්න හරි. එතකොට සම්පූර්ණ කරගන්න ඒ ප්‍රශ්නේ මං ආයි දෙන්නේ නැහැ. එතකොට මේ රිපීට් වෙන හින්දා. එතකොට බලන්න පුතා ප්‍රශ්නය දුන්නා පෙරලා ගන්න. දැන් අච්චු පොත් අඩුම තරමින් ජලය සඳහා තරගය අඩු කර ගැනීම සඳහා ශාක මුල් ඉඳලා තියෙන ආකාරය 22 පිටුව බලන්න. 22 පිටුව පල්ලෙහා ඒ ශාක මුල් මොකද වෙලා තියෙන පුතා? ගැඹුරට ගිහින් තියෙනවා. ඊළඟට මතු පිට පස්සේ තියෙන කොට පැතිරලා තියෙනවා මතු පිට. ඊට පස්සේ වායුගෝලයේ ජලය අවශෝෂණය කරන්න වෙනම මුල් වායව මුල් සකසලා තියෙනවා. ඊළඟට පක්ෂීන්ගේ හොටවල විවිධත්වය පක්ෂීන් 4 දෙනෙක් අරන් රූප 4 අඳින්න කියලා දුන්නා. එතකොට ගුමන කුරුල්ලගේ බලන්න හොටේ හැඩය මොන වගේද ජනුක? එතකොට මොකද බලන ලීනේ දිගයි ආගෙද ගුමන කුරුල්ලගේ. ඊට පස්සේ තාරාවක බලන්න මහතයි ෆැට් තර ඉස්සරහ හැබැයි උල් වගේ තියෙනවා තාරාවක පැටලි උල්. ඊළඟට වකුණු ස්වභාවයක් තියෙනවා කාගෙද? උකුස්සගේ ගිර වගේ දෙන්නා ගෙම වකුටු හොටක් ඇති, වකුටු හොටක් ඇති කියලා දෙක දෙන්නම. එතකොට ඒ දෙන්නගේ විශේෂත්වය ඔතන බලන්න. දැන් ඔය මේ ඇත්තටම කිව්වොත් මේ උකුස්සගේ තියුණුයි, නමුත් ගිර වගේ ගොඩාක්ම මොකද කියන්න පුතා? වකුටු ස්වභාවයක් ඇතන්දි තියෙනවා, තියුණු ස්වභාවයක් තියෙනවා. බලන්න පල්ලෙහා, ඒ කියන්නේ හොටේ උඩ කොටසයි යට කොටසයි දෙකම බලන්න. දැන් උකුස්සගේ යට කොටස එච්චර වක් ප්‍රභාවයක් නැහැ. නමුත් ගිර වගේ වක්‍රභාවයක් තියෙනවා. ඊට පස්සේ බලන්න ඊළඟ ප්‍රශ්නෙට දුන්න අවසන් එක. නොහික්ත දර්ශවලාදී ජාන සඳහා හේතු වන කරුණු මොනවද කියලා. එතකොට බලන්න කෘෂිකර්මදී භාවිතා කරන බොහෝ ශාකවල හා සතුන්ගේ නොහික්ත දර්ශක බොහොමයක් ස්වභාවික පරිසර මද්දද කියලා තියෙනවා. එතකොට ඒකට හේතු වෙන්නේ පුතා මොකක්ද කියන එක ඔබ උත්තර ටික මේ ගන්න. උත්තර ටික ලියන්න ඕන කරුණු මොනවද? දැන් ලියන්න එපා. අද දවසේ මේ අලුතෙන් නෝට් එක ලියන්න ගන්න අය ඊළඟ ප්‍රශ්න ලියමු. ඔය ප්‍රශ්නට ප්‍රශ්න ලියන් තියන අය සම්පූර්ණ කරගන්න. පලිබෝධයින්ට ඔරොත්තු දීම පලියන්න කගල එක ප්‍රශ්න කියලා තියන අය අන්තිම ප්‍රශ්නෙට උත්තරේ පලිබෝධයින්ට ඔරොත්තු දීම. අහිතකර පරිසර තත්ත්ව දරා සිටීම. අහිතකර පරිසර තත්ත්ව දරා සිටීම. ලෙඩ රෝගවලට ඔරොත්තු දීම. ලෙඩ රෝගවලට ඔරොත්තු දීම.
ඊළඟට එන්න පුතා. ජෛව විද්‍යාවේ හේතුවෙන් එක් එක් ප්‍රදේශවලට ආවේණික ජීවි විශේෂ තියෙනවා. එතකොට ලංකාවටත් පුතා ඒ වගේ ආවේණික ජීවි විශේෂ ගැන කතා කරනවා. එතකොට ලංකාවට ආවේණික ජීවි විශේෂ මොනවද? ශ්‍රී ලංකාවටම ආවේණික ජීවි විශේෂ මොනවද? එතකොට ඒ සත්තු පුතා මේ ගත්තාම ඒගොල්ලෝ මොකද කියන්නේ අපේ රටේම දකින්න ලැබෙනයි. කියන්නේ අපේ රටේ සමහරලාට ලංකාවට ආවේණික කිව්වොත් අපේ රටේම පමණයි. ශ්‍රී ලංකාවට ආවේණිකයි. එතකොට එහෙම ආවේණික වුණාම අපි යම් දෙයක් කරන්න ඕන කණුප මොකද්ද කරන්න ඕන ආවේණික සත්තු ඉන්නවා දැනගත්තා මොකද්ද කරන්න ඕන. ඒ සත්තු ආරක්ෂා කරන්න ඕන නැත්නම් සංරක්ෂණය කරන්න ඕන. කවුද එතකොට ශ්‍රී ලංකාවට ආවේණික සතුන් කවුද පුතා? කැහිබෙල්ලා, පලාපොලඟා, ඊට පස්සේ වලි කුකුළා, රිළවා, බන්දුලපැදියා, අශෝක පැදියා. ඒ ශ්‍රී ලංකාවට ආවේණික සතු. එහෙනම් අපි ප්‍රශ්න දෙකක් ගමු අදන අද දවසේ ලියන්න ගන්න සියලු දෙනා ආවේණික විශේෂ හඳුන්වන්න. ආවේණික විශේෂ හඳුන්වන්න. ලියන්න පුතා. එක් භූගෝලීය ප්‍රදේශයක දැන් ආවේණික විශේෂ හඳුන්වන්න කිව්වහම ඔබ අර සත්තුන්ට උදාහරණ ලියන්න නැත. එතකොට අර්ථකථනය ලියන්න ඕන. එක් භූගෝලීය ප්‍රදේශයක හෝ රටක එක් භූගෝලීය ප්‍රදේශයක හෝ රටක පමණක් දැකිය හැකි පමණක් දැකිය හැකි ජීවි විශේෂ පමණක් දැකිය හැකි ජීවි විශේෂ ආවේණික ජීවි විශේෂ ලෙස හඳුන්වේ. ආවේණික විශේෂ ලෙස හඳුන්වේ. ආයි කියන්න ආවේණික විශේෂ හඳුන්වන්න ප්‍රශ්නය. එක් භූගෝලීය ප්‍රදේශයක හෝ රටක පමණක් දැකිය හැකි ජීවි විශේෂ ආවේණික විශේෂ ලෙස හැඳින්වේ. ප්‍රාණ සියලු දෙනා. ඊළඟට පුතා ශ්‍රී ලංකාවට ඊළඟ ප්‍රශ්නය. ශ්‍රී ලංකාවට ආවේණික සත්ව විශේෂ ශ්‍රී ලංකාවට ආවේණික සත්ව විශේෂ ශ්‍රී ලංකාවට ආවේණික සත්ව විශේෂ හයක් සඳහන් කරා. ශ්‍රී ලංකාවට ආවේණික සත්ව විශේෂ හයක් සඳහන් කරා. දැන් බලලා ලියන්න කාටද? හරි, ලියන්න පුතා අගාලා.
පාඩම් කරගෙන යන්න. කැහි බෙල්ලා කියමුද? කැහි බෙල්ලා, වලි කුකුලා, රිලවා, පලාපොළඟා, බන්දුල පෙතියා, අශෝක පෙතියා. දැන් බලන්න පුළුවන් තරම් ඔන්ලයින් ඉන්න සියලුම දරුවෝ ෆිසිකල් පන්තියට එන්න. එතකොට ඒක තමයි වටින්නේ පුතා. ගොඩක් දරුවෝ මේ ඔන්ලයින් ඉන්නවා. පුළුවන් තරම් උපරිම උත්සාහ කරන්න ෆිසිකල් පන්තියට එන්න. එතකොට තමයි පන්තිය ලක්ෂණයට ඇක්ටික් කරගෙන යන්න පුළුවන්. එතකොට පන්තිය ළමයිනුත් ඉන්නේ ඒ වෙලාවට. ඒකයි. ඒක නිසා සියලු දෙනා එන්න. හරි. ඊළඟට පුතා, ඊළඟට පහළ තියෙන කොටස බලන්න පුතා. දැන් ඔගොල්ලොන්ට නවය ශ්‍රේණියනේ අපි මේ කතා කරන්නේ. 10-11 ටියුට්ස් එක තමයි පුතා යන්නේ. හරිද? එතකොට මේකෙත් මම අන්තිම පාඩම් වලට ටියුට් ඔගොල්ලොන්ට ගහන්න බලාපොරොත්තු වෙනවා. එතකොට වැඩ ටික කරන්න පුතා, පාඩම් කරන්න. ඉතින් දැන් මෙහෙමයි පුතේ, දැන් ඔයාලට ගෙදර වැඩ කරලා නැති වුණාම බයින්න දෙයක් නැහැ. ඔයාලා ගෙදර වැඩ හරියට කරලා තියෙනවා. දැන් විශේෂයෙන් ඔන්න අද කියන්නේ මේ ගෙදර වැඩ කර යුතුමයි. ඊළඟ දවසේ ඕම කොත් තියාගෙන එන්න එපා. කිසිම කෙනෙක් ගෙදර වැඩ කරන්න නොකර එන්න එපා. හරිද? එතකොට දැන් පාඩම් කරන ඒවා පුතේ කරන්න නැතුව නම් ඉස්සරහට ඔගොල්ලොන්ට ගැටලු වෙයි. ඔගොල්ලොන්ට අමාරුයි. ඒ නිසා බලන්න මේ පුළුවන් තරම් තේරුම් ගන්න පාඩම් කරන්න. එතකොට බලන්න මේ ජෛව විවිධත්වය වැදගත් වෙන්නේ මොන මොනවටද කියලා අපි දුන්න බලන්න. ඉස්සලා ප්‍රශ්නය, ජෛව විවිධත්වය වැදගත්කම් කියලා දුන්න බලන්න. ඒ ප්‍රශ්නෙට එන්න සියලු දෙනා එදා දුන්න ප්‍රශ්නයක් තියෙනව නේද? ජෛව විවිධත්වය ඇති වැදගත්කම් කියලා කොහොම කියන්න? මොකද පුතා පළවෙනි එක එදා ලිව්වේ පරිසර පද්ධතියක සමතුලිතතාව ඉවහල් වීම. දෙක, පරිසර පද්ධතියේ යහපැවැත්මට ඉවහල් වීම. තව ඊට පස්සේ තුන, දේව විශේෂ අතර තරංග අඩුවීම. එතකොට දැන් ගිය සතියේ නෝට් එක ලියලා නැති දරුවෝ අලුතෙන්ම ප්‍රශ්න ලියාගෙන ලියමු. එතකොට ගිය සතියේ නෝට් එක ලියපු අය එතනට ලියාගන්න. එතන කරුණු තුනක් තියෙනවානේ. හතරවෙනි කරුණ විදියට එදා කරුණට දාගන්න. එතකොට මාතෘකාව වන්නේ ජෛව විවිධත්වයේ වැදගත්කම් සඳහන් කරන්න කියලා. ඔය අලුතෙන් ලියන අය ලියාගන්න ජෛව විවිධත්වයේ වැදගත්කම් සඳහන් කරන්න කියලා. එදා නෝට් එක තියෙන අය එතනට ලියාගන්න. එදා නෝට් එක නැතිනම් ජෛව විවිධත්වයේ වැදගත්කම් සඳහන් කරන්න කියලා ලියන්න. එතකොට එක ලියන්න පුතා. දැන් අද දවසේ ලියන අයට එක වෙන්නේ ජල මූලාශ්‍ර ආරක්ෂා වීම. ඔයාලා ඒකටම ලියා ගන්න හතරෙන්. ජල මූලාශ්‍ර ආරක්ෂා වීම. දරෝ ජල මූලාශ්‍ර ආරක්ෂා වෙනවා කියන්නේ මොකද්ද පුතේ? කියන්න බලන්න උත්තරයක් ඔයාලගේ. උදාන ජල මූලාශ්‍ර ආරක්ෂා වීම කියන්නේ මොකක්ද? දැන් අපි උල්පතක් තියෙන ධනක් විනාශ කරොත් මොකද වෙන්නේ පුතා? වතුර නැති වෙනවා. ඒ කියන්නේ අපි ශාක ඒ උල්පත් තියෙන තැන් වල වෙන්න පුළුවන්. අපි ශාක කපනවා. කපලා මොකද කරන්න පුතා? පරිසරය සුද්ධ කරනවා. දැන් සුද්ධ කරනවත් එක්ක මොකද වෙන්නේ? ජෛව විවිධත්වය නැති වෙනවා, ශාක නැති වෙනවා, සත්තු නැති වෙනවා. ඒතර පරිසරය මොකද වෙන්න පුතා? විනාශ වෙනවා. එහෙනම් මේ ශාක තියෙන තරමට ජල මූලාශ්‍ර මොකද වෙන්න පුතා? ආරක්ෂා වීම සිද්ධ වෙනවා. ඉතින් සරලයි කතාව. ඊළඟ එක පස ආරක්ෂා වීම. පස ආරක්ෂා වීම. එතකොට පුතේ ඇත්තටම ගත්තාම පසක් ගත්තොත් ජලය වැටෙන්න වැටෙන්න ඝාතනය වෙනවනේ. එතකොට පසේ ගස් තියෙනකොට ජෛව විවිධත්වය කියන්නේ ශාක සතුන් ඉන්නකොට
කොහොමටත් පස්සේ මොකද වෙන්න පුතා ආරක්ෂා වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ පාංශු පාදනය වැළකනවා කියන එක එතනට මතක තියාගන්න. ලියන්න පස්ස ආරක්ෂා වීම. ඊළඟට පුතා දේශගුණික සාධක හිතකරව පවත්වා ගැනීම. ඊළඟට ලියන්න පුතා දේශගුණික සාධක හිතකරව පවත්වා ගැනීම. දේශගුණික සාධක හිතකරව පවත්වා ගැනීම. මේ ජෛව විද්‍යාත්මක වැදගත්කම්. දේශගුණික සාධක හිතකරව පවත්වා ගැනීම. ඊළඟට පුතා දේශගුණික සාධක කියන්නේ පුතා දැන් ඔයාලා දන්නවද මෙහෙම කතාවක්? ජනුක පරිසරයේ කාබන් ඩයොක්සයිඩ් ජනුක වැඩි වෙන්නේ මොනවා වුණාම? ඒක පැහැදිලි උත්තරයක් නෙමෙයි. පරිසරයේ කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙන්නේ මොනවා වුණාම? පරිසරයේ කාබන් ඩයොක්සයිඩ් දැන් මම හිතන තැනට ඇයි ඔයගොල්ලන්ට හිතන්න බැරි කියන එකයි ගැටලුව. පරිසරයේ කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙන්නේ මොනවා වුණාම? ශාක ගැන එච්චර ලොකුවට හිතන්න ඕනේ නෑ පුතා. ශාකයක් කැපුවා කියන්නකො, ගහක් කැපුවා. පරිසරයේ කාබන් ඩයොක්සයිඩ් අඩු වෙනවද වැඩි වෙනවද? ගහක් කැපුවොත් පරිසරයේ කාබන් ඩයොක්සයිඩ් මොකද වෙන්නේ පුතා? අඩු වෙනවා. දැන් එතකොට කෙනෙක් කියයි මොකද්ද, ගහක් තිබ්බට ගහ උෂ්ණ ගන්නවා, ඔක්සිජන් ගන්නවා, කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. ගහ ප්‍රවාහ සංශ්ලේෂණය කරනවා, කාබන් ඩයොක්සයිඩ් ඇතුළට ගන්නවා, ඔක්සිජන් පිට කරනවා. ඔය දෙක සමානද? ඔය දෙක සමාන නැහැ. එමනම් සමාන වුණා නම් ඔය දෙක පුතා අපිට හුස්ම ගන්න ඔක්සිජන් මොකද වෙන්නේ පුතා? නැති වෙනවා පරිසරය. හරි, එතකොට පුතා ඔය දෙක සමාන නැහැ. අවල් සමහර ශාක තියෙනවා ඔක්සිජන් වැඩිපුර පරිසරයට නිදහස් කරන ශාක, ප්‍රවාහ සංශ්ලේෂණයෙන් ඔක්සිජන් වැඩිපුර නිදහස් කරන ශාක තියෙනවා. ඉතින් ඒ නිසා මතක තියාගන්න පුතා, ඒ එක්කම කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය පරිසරයේ මොකද වෙන්නේ වැඩි වෙන්න හේතුවක් වෙනවා ගස් කපන එක. ඒක නිකන් ඔයගොල්ලෝ මේක එතනට හිතන්න පුළුවන් වෙන්න ඕන මනසින්. ගස් කැපුවාම ප්‍රවාහ සංශ්ලේෂණය කරන ඒ ශාකයේ ඇතුළට ගන්නවනේ කාබන් ඩයොක්සයිඩ්. එතකොට කාබන් ඩයොක්සයිඩ් ඇතුළට ගන්නේ නැහැ නේ මේ ගස් කැපුවාම. පරිසරයේ කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙනවා. පරිසරයේ කාබන් ඩයොක්සයිඩ් වැඩි වුණාම සිදුවන්නේ මොකද්ද ජනක? පරිසරයේ කාබන් ඩයොක්සයිඩ් වැඩි වුණාම මොකද්ද සිදුවන්නේ? පරිසරයේ කාබන් ඩයොක්සයිඩ් වැඩි වුණාම අපි කියනවා ගෝලීය උෂ්ණත්වය මොකද වෙන්නේ පුතා? ඉහළ යනවා. ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා. දැන් ඕක අපි එහෙම හිතුවට සරලව දැන් ගිය අවුරුදු වල ගත්තාම මේ වෙනකොට මේ අවුරුදු කීපය තුළ පුතා ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංක එකකින් ඉහළ ගින් තියෙනවා. ඒතොර ඒ සෙල්සියස් අංක එකකින් ඉහළ යන එක හොඳද නැද්ද? ඒක හොඳ නැහැ. ඇයි හොඳ නැත්තේ? ඒකේ ප්‍රධානම හේතුව පුතා අයිස් රැසිය පවතින ප්‍රදේශවල තියෙන ජලය මොකද වෙන්නේ පුතා? අයි දිය වෙනවා. ඒ කාබන් ඩක්ෂ වැඩිනොට ජලය දිය වෙනවා. එතකොට දැන් ඔය අයි ඔය කියනවා සාමාන්‍යයෙන් ලෝක විනාශය වෙන්න අවස්ථාවක් තියෙන දෙයක්ලු පරිසරය උෂ්ණත්වය මොකද වෙන්නේ පුතා? වැඩි වෙලා අර අය මේ උතුරු ඇමරිකා මේ උතුරු අර්ධගෝලයේ දකුණු අර්ධගෝලයේ ඇන්ටාර්ටිකා ප්‍රදේශයේම තියෙන ජලය දිය වුණොත් එහෙම ඒ කියන්නේ අයිස් ගැසීල් දෙන ඒවා දිය වුණොත් එහෙම මේ මුළු පෘථිවියම යට වෙන තරමට වතුර තියෙනවා කියලා කියනවා. ඒක ඒක හිතන්න පුළුවන් ඒක ඇත්ත. ඒක හරි අමුතුයි මේ කතාව. ඒක නිසා පුළුවන් තරම් අපි බලන්න ඕන පරිසරයේ උෂ්ණත්වය වැඩි වෙන්නේ නැති වෙන්න වග බලා ගන්න. ඉතින් ඔය පරිසරයට ආදරය කරන අය තාමත් ඒ ආදරය තියෙනවා අදටත්. නමුත් සමහරු නම් ආදරයක් කරන්නේ නැහැ පරිසරයට කොහෙන්ද. හරි, ඒක මතක තියාගන්න. හරි, ඊළඟට පුතා තව එකක් ලියමු. විනෝදාස්වාදය. සඳහා ඉවහල් වී. විනෝදාස්වාදය සඳහා ඉවහල් වී. දැන් නිකන් හිතන්නකො, ඕක නිකන් සරල කතාවක්. තොරණක් තියෙනවා. එකපාරට බල්බ් විතරයි තියෙන්නේ. ඒ තොරණ ගතියක් තියෙනවද? නැහැ. තොරණේ විවිධ පාට බල්බ් තියෙනවා. හරිද? එතකොට විවිධ පාට බල්බ් තියෙනවනේ තමයි ඒක නිකන් අර විවිධත්වයක් තියෙන්නේ. එතකොට මේ බල්බුයි තොරණයි කතා කරේ පුතා, ඒ බල්බුයි තොරණයි ඔයාලා අනුරූපණය කරලා හිතන්න මොකද්ද? පරිසරයයි මොකද්ද? ශාක සතුනු. පරිසරයයි ශාක සතුනුයි ඒකට අනුරූපණය කරලා හිතන්න. ඊළඟට පුතා ක්‍රිකට් මැච් එකක් බලන්න යනවා. සුදු ඇඳුම් අඳගෙන ඔක්කොම බලන්න ගියොත් ඒකේ කොල්ඩියක් තියෙනවද? නැහැ. එතකොට පාට 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 ඇඳලා ඉන්නකොට ඒක මොකද්ද වෙන්නේ? විවිධත්වයක් තියෙනවා. ඒ වගේ
වනාන්තරයේ සත්තු විවිධ සත්තු පාට විවිධ පාට ඉන්නකොට මොකද වෙන්නේ පුතා? සත්තු සතුන් අතර විවිධත්වයක් තියෙනවා. විවිධ ශාක තියෙනකොට මොකද වෙන්නේ පුතා? ශාක අතර විවිධත්වයක් තියෙනවා. එහෙනම් සතුන් අතර විවිධත්වයයි ශාක අතර විවිධත්වයයි එක ගොඩ නැගෙනවා මොකද පුතා? ජෛව විවිධත්වය. මතක තියාගන්න ඔය ටික. ඊළඟට පුතා විනෝදාස්වාද සඳහායි වහල් වීම. ඊළඟට විවිධ පර්යේෂණ හා ඊළඟ එක විවිධ පර්යේෂණ හා අධ්‍යාපනික කටයුතු සඳහා විවිධ පර්යේෂණ හා අධ්‍යාපන කටයුතු සඳහා ඉවහල් වී ඊළඟට පුතා ජෛව විවිධත්වය ඊළඟ ප්‍රශ්නේ ඊළඟ ප්‍රශ්නේ ජෛව විවිධත්වය ජෛව විවිධත්වය හානි වීම සඳහා එතන තයන්න දාන ජෛව විවිධත්වයට හානි වීම සඳහා වරක් නැතුනේ හායනය වීම සඳහා වරක් නැතුනේ හායනය වීම සඳහා ජෛව විවිධත්වය හානි වීම සඳහා වරක් නැතුනේ හායනය වීම සඳහා වරන්වන් ඉවහල්ලු ස්වභාවික හේතු ස්වභාවික හේතු ස්වභාවික හේතු මොනවා ස්වභාවික හේතු මොනවා හරි දැන් ඉස්සර බලන්න ඉස්සර බලන්න අනුවස් දැන් ගිය සතිය දවසේ එක මාරගහක් කඩන් වැටුණා ගෝල් රෝඩ් එකේ කොළඹ කොල්ලු පිටි. එතකොට ඒ මාරගහ කඩන් වැටෙන්න හේතුව මොකක්ද? ඒ ගහ කඩන් වැටෙන්න හේතුව මොකක්ද? මං අහපු හේතුවක් විදියට තමයි මේ කියන්නේ පුතා. හේතුවලු ඒ මාරගහේ පුතා දැන් ගහක් ගත්තහම මෙහෙම ගහ ඔහම දෙපැත්තට දිනවනේ ගහ ඔහම ගහ දෙපැත්තට දිනවනේ ඉත ටික දවසකට කලින් පුතා මේ ගහේ මේ අතු ටික මොකද කරන්නේ කපලලු තොර මේ අතු ටික කපපු ගමන් මොකද්ද වෙන්නේ පුතා ගහේ තියෙන සමතුලිතතාවය මේ සංවිද්‍යාව දන්නවනේ ඉත ඔයගේ දේක් කොහොමදක් කරන්නේ ගහේ තියෙන සමතුලිතතාවය මොකද වෙන්නේ පුතා ඉලිය යනවා විදෙනවා එතකොට මොකද වෙන්නේ ඉතින් ස්වභාවිකවම ගහ කඩා වැටෙන තත්ත්වයට පත් වෙනවා දැන් ඔයාලා ගෙදර කවුරුහත් තිබ්බත් ගහ ඒ ගහ කඩා වැටෙන තත්ත්වයට පත් වෙන්න ඔයාලා කරන වැඩ මොකද වෙන්න පුතා ඉවහල් වෙන ඉතින් බලන්න සරල කතාවක් ඉතින් ඔක ඕනම කෙනෙකුට තේරෙන දෙයක් ඉතින් මිනිස්සුන්ට තේරුම් නැති එකයි පුදුම ඒ සමහරු ඉතලවල්ලා එහෙම කල්පනා කරලා වැඩක් කරන්න හැකියාවක් නැහැ අපි මිනිස්සු ආශ්‍රය කරනවා හැමතැනම දකින්නකොට ඒ මිනිස්සු ගත්තාම එක එක මිනිස්සු තමන් සමහරවිට කරන වැඩේ මොකද වෙන්නේ මේකෙන් ආපදාවක් වෙයි කියලා හිතන්නේ නැතුව ඇති නැත්නම් ඕම කරන්නේ නැහැ ඈ ආ ඒක තමයි එතකොට ආ ආ
ඔබර 6 දෙනෙක්ට කොහෙද මැරිලා තියෙන්නේ? ඒ කියන්නේ මතුගම බස් එකක් ඔක මාන්දර තුනා මාට එහෙන් තුනා මාටද කොහෙද වෙන්නේ උදේ? ඒ කියන්නේ මේ කොළඹ ඉඳන් මතුගම යනකොට කොළඹින් එන්නේ පහමාට වෙන්නද? හරි, දැන් අපි මේ ආරක්ෂාවට බස් එක යන්නේ කොයිද? සාමාන්‍යයෙන් බස් එක මැද. දැන් ඒ ආරක්ෂාවට මැද ගියා නම් එතනක් අවුල්. සමහරු බස් එක නැග්ගාම ඉස්සරහ සීට් එක ඉඳ ගන්න. ඉස්සරහ පිටිපස්සෙන් ඉඳ ගන්නෙ නැහැ. ඇයි? පිටිපස්සෙන් අප්පයි ඉස්සරහෙන් අප්පයි කියලා. දැන් මේක මැදට ගහන්න. ඇයි වෙන්න තියෙන දේනේ මේ. ඒක කියන්නේ. හරි, ලියන්න පුතා එක. ගිනි කඳු පිපිරීම. එක ගිනි කඳු පිපිරීම. එක ගිනි කඳු පිපිරීම. එක උල්කාපාත පතිත වීම. උල්කාපාත පතිත වීම. උල්කාපාත පතිත වීම. ඊළඟට පුතා ලැව්ගිනි. ඒ ලැව්ගිනි හරියන් ලියන්න මෙහෙම ලැව්ගිනි. දැන් අනිත් අය නිශ්ශබ්ද වෙන්න. දැනුක කියන්න ලැව්ගින්නක් කොහොමද ඇති වෙන්නේ? ගා ඕක දැන් ලැව්ගින්නක් ඇති වෙන්න නම් මොකද ප්‍රධාන හිත තියෙන්න ඕනේ? ගස් වියලි වෙන්න ඕනේ. පරිසරයේ මොකද වෙන්න ඕන පුතා? වියලි. ලැව්ගිනි කවදාවත් අපි හිතමුකෝ කඳුකර පැතිවල එහෙම ඇති වෙන ප්‍රවණතාව අඩුයි. කියන්නේ වැස්ස දින පරිසරවල අඩු ඇති වෙන ප්‍රවණතාව අඩුයි. කඳුකර පරිසරයක් වුණත් ඉතින් වෙන්න පුළුවන්. මොකද මේ උලගත් තියෙනවා, ගසුත් වේලිලා තිබ්බොත් එහෙම නිකන් හරි ඇති වෙන්න පුළුවන්. ගිනි තිබ්බහමත් සුළඟට මොකද වෙන්නේ? පැතිරෙන්න හැකියාවක් තියෙනවා. එතකොට ලැව්ගින්නක් කියන්නේ පුතා සුළඟ නිසා ඇති වෙන්නේ. එතකොට ඇතිවන්නට ඉවහල් වෙන්නේ පුතා ගස්වල තියෙන මොනවද? ඒ අතු එකට මොකද වෙන්නේ පුතා? ඇතිල්ලිලා 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 ඒ තුලින් ඇතිවන මොකද්ද? පුලිඟුවක් නිසා තමයි ඒ ගින්න පැතිරීම සිද්ධ වෙන්නේ, ඇතිවීම සිද්ධ වෙන්නේ. ඊළඟට පුතා සුනාමි. සුනාමි. ඊළඟට නායයා. මම ගෲප් එකකට දැම්ම නායයා වීඩියෝ එකක් බැලුවද? සමහර ඒවා දැම්මට බලන්න නැහැ. ඒක නෙවෙයි ලකින් නායයා. ආ නායයා. දැන් මම වෙන යාළුවෝ එව්වට මම සාමාන්‍යයෙන් ගෲප් වලට දාන්නේ නැහැ. මොකද සමහරලාට අන්තිමට වෙන මොකක් හරි දේ දන්නේ නැහැනේ. යාළුවෝ එවන ඒවා ෂුවර් නැහැ මොකක් හරි අන්තිමට. ඔය ඔය වීඩියෝස් මං ගන්නේ අපි අර විද්‍යාව ටීචර්ස්ලාගේ ගෲප් එකේ තියෙනවානේ. ඒකෙන් තමයි. ඒක ඉතින් කොහොමත් නරක ඒවා දාන්නේ නැහැනේ. මේ නැත්තම් සමහරලාට අගට කවුරු හරි එක්ක කෑ ගහනවා. මේ එක එක වීඩියෝස් තියෙනවානේ. ඒක නිසා ඒ දාන වීඩියෝස් පොඩ්ඩක් බලන්න පුතා. වීඩියෝස් ගොඩක් තියෙනවා. ඉතින් එහෙම දැම්මහම සමහරලාට TikTok සමහර ඒවා. හැබැයි TikTok උනත් TikTok වල තියෙනවා වැදගත් ඒවා ගොඩක්. හරි, එතකොට සමහරලාට ඕක අම්මලා හරි තාත්තලා දැක්කොත් මේ TikTok දානවා කියයි ඊට පස්සේ. මේ ඒක නිසා නමුත් මේ වැදගත් ඒවා TikTok වල මම නම් මම TikTok වැඩි මේ පාවිච්චි කරනවා. එතකොට මම වැඩිපුර වැදගත් ඒවා දකිනවා. හරි. නායයාම ඊට පස්සේ ජල ගැලී.
ජල ගැලි. ඊළඟ ප්‍රශ්නයට යම්. ඩයිනෝසරයින් මේ ප්‍රශ්න පහක් දෙනවා, පහ කියෝලා ලියන්න ටක් ගාලා. හරි, ඩයිනෝසරයින් ෂේවි ඇතැයි, ඩයිනෝසරයින් ෂේවි ඇතැයි, සැලකෙන්නේ කුමක් නිසාද? කුමන හේතුවක් නිසා ඩයිනෝසරයින් ශේවී ඇතැයි සැලකෙන්නේ කුමන හේතුවක් නිසා? ඩයිනෝසරයින් ශේවී ඇතැයි සැලකෙන්නේ කුමන හේතුවක් නිසා? රූල් දෙකක් තියෙනවා. මැමත් වඳවී යාම සඳහා බලපෑ ඇතැයි, මැමත් වඳවී යාම සඳහා බලපෑ ඇතැයි හේතු වන කරුණ කුමක්? හේතුවන කරුණ කුමක්? වනාන්තර රූල් දෙක. වනාන්තර 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 එළි කිරීමට ප්‍රධාන හේතුවක් සඳහන් කරන්නේ. වනාන්තර එළි කිරීමට ප්‍රධාන හේතුව හේතුව කුමක්ද? නැත්නම් හේතුවක් සඳහන් කරන්න. පරිසර දූෂණය හඳුන්වන්න ඔය හැම එකකම රූල් දෙක ගාන තියන්න කිව්වේ. ඔය හැම එකකම රූල් දෙක ගාන තියන්න. පරිසර දූෂණය හඳුන්වන්න. පරිසර දූෂණය හඳුන්වන්න. රෝ තුනක් තියන්න එක පොඩා වැඩි පොත්. ජෛව විවිධත්වය කෙරෙහි, ඊළඟ ප්‍රශ්නය ජෛව විවිධත්වය කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරන, ජෛව විවිධත්වය කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරන ආගන්තුක ආක්‍රමණකාරී ජීවීන් දෙදෙනෙක් සඳහන් කරා. ආගන්තුක
ආක්‍රමණකාරී දිවයින් දෙදෙනෙක් සඳහන් කරා. 24 පිටුව කියෝලා අග්ගාලා ඔය ප්‍රශ්න පහක් දෙයක්. 24 පිටුව කියෝලා ඔය ප්‍රශ්න පහට ලියන්නත් අග්ගා. ඔන්ලයින් මේ එක ප්‍රශ්න දාපුවා කතාව කියලා. කරනවාද ප්‍රශ්න? Tanggal lu terlihat jangan apa? Tanggal. Ya ada utar lihatlah. Hari ini anuas. Tara, lihatnya sarlai. Hari ini ada kiola lihat. ඔබාෂ දේක්ෂණා ඉවර කරලා තුස. Berada. ඉවරද? ජනක ඉවරද? උදාන ඉවරද? දිනේෂ ඉවරද? ඔන්ලයින් ඉන්න දරුවෝ ඉවරද?
දරුවෝ ඔන්ලයින් ඉන්න දරුවෝ හරිද? ජනුක තීක්ෂණ අයවරද සුභාෂ හරි දැන් බලන්න සිරිදනා උත්තර එන්න යනක හරි බල ඔයගොල්ලන්ට ලියන්න දුන්න ප්‍රශ්න වල බලන්න වාස හරිද ඩයිනෝසොරින් ශරීරය ඇතයි සැලකෙන්නේ කුමක් වෙලාද කියලා අහනවානේ උල්කාපාතයක් කඩා වැටීම හේතුව උල්කාපාතයක් කඩා වැටීම හේතුව ඊළඟට පුතා නැමත් වදයාමට හේතු වන කරුණක් දක්වන්නලු ස්වභාවිකව ගෝලීය උණුසුම ඉහළ යා ඉවත් ඊළඟට පුතා වනාන්තර ඇලි කිරීමට ප්‍රධාන හේතුව මානව ජනගහනයේ ශීඝ්‍ර වර්ධනය සිදුවීම. මානව ජනගහනයේ ශීඝ්‍ර වර්ධනයක් සිදුවීම. ඊළඟට පරිසර දූෂණය යනු කුමක්ද කියලා අහනවා. එතකොට ඇත්තටම ඉස්සරහ. මොකද්ද මේ දූෂණය කියන වචනේ හරිම කතාව ඔතන. පරිසර සමතුලිතතාව මොකද්ද වෙන්නේ? බිඳනවා කියන අදහස නමුත් ඔබ ලියන්න ඕන මොකක්ද පරිසරයට එකතු වන බාහිර කාරකවල බලපෑම හේතුවෙන් පරිසරයේ තුලිතතාව මිදී යාම එතකොට මතක තියාගන්න ඒකට උත්තරය ඒ විදිහට ඊට පස්සේ ජෛවික තත්ත්වය කරේ දැඩි බලපෑමක් ඇති කරන දේවි දෙදෙනෙක් සඳහන් කරන්න කිව්වන්නේ මොකද්ද?
එතකොට එතන ඔගොල්ලෝ බලන්න අචුපතේ දීලා තියෙනවා. එතකොට ජෛවී තත්ත්වයට දෙදෙනෙක්නේ අහන්නේ. එතකොට ප්‍රධාන ආගන්තුක ජීවීන් දෙදෙනා තමයි ඔය ඔයාලා දැන් කිව්වේ. තැන්කි සුද්දයි. ඊළඟට මොකද්ද පුතා? මන්නාවයි. එතකොට ප්‍රධාන ආගන්තුක ආක්‍රමණකාරී ජීවි විශේෂ ලෙස සඳහන් කරන්න පුළුවන්. තවතන ඔය ගඳපානයි පාතීනියමු තැතන්දි ගන්න පුළුවන්. ආගන්තුක ආක්‍රමණකාරී ජීවි කිව්වාම ශාක වෙන්නත් පුළුවන්. එනිසා මතක තියාගන්න ඒ ආකාරය. හරිද පුතේ? ඒක එතකොට සම්පූර්ණ කරගත්තද? ඊළඟට පුතා උණුසුම් කලාප. දැන් පුතා ඊළඟ ප්‍රශ්නය උණුසුම් කලාප හඳුන්වන්න. උණුසුම් කලාප හඳුන්වන්න වරහන්න තුලේ දාගන්න. අපි ඔබ උණුසුම් කලාප වලට අපි කියනවා හොට් ස්පොට්ස් කියලා. මොනවද පුතා හොට් ස්පොට්ස් කියලා? හොට් ස්පොට්ස් උණුසුම් කලාප හඳුන්වන්න. උණුසුම් කලාප කියන එක ඉංග්‍රීසි වචනේ තමයි හොට් ස්පොට්. හරිද? දැන් ඕක ඉගෙන ගත්ත, ඒ කියන්නේ ඕක අධ්‍යයනය කරපු නැති එක්කෙනෙක් නම් ඕක ලියන්න මොකද්ද? උෂ්ණත්වය වැඩි ප්‍රදේශ උණුසුම් කලාප ලෙස හැඳින්වෙයි කියලා. නමුත් එතන උෂ්ණත්වයක් මොකක් සම්බන්ධයක් සිදුවීම තියෙනවද? නැහැ. එතකොට දැන් හිතන්න මෙහෙම පුතා. දැන් කොළඹ නගරය කියන්නකො. සරබලා. එතකොට කොළඹ නගරය ගත්තාම පුතා ඉස්සර නම් හැමෝම රැකියාවල් සඳහා ආවේ කොයිටද? කොළඹට. ඇවිල්ලා මොකද කරේ පුතා? ඔය මහල් සංකීර්ණය වල පදිංචි වෙලා කොළඹ රැකියාව කරලා සෙනසුරාදා යනවා. එහෙම නැත්නම් මාසයක් ඉඳලා යනවා. නැත්නම් ටිකටම ඉන්න. එතකොට ඒ පරිසරයේ පුතා ජීවීන් වැඩිපුර ඉන්නවා. තාමත් ඔයාලා සමහර වෙලාවට දන්නවත් ඇති, දැන් අර කොරෝනා කාලේ මම දැනගත්ත දෙයක්. එක ගෙදර සමහර ගෙවල් වල පුතා 12ක් විතර ඉන්න. තාමත්. ඒකට සමහර ගෙවල් වල පුතා රැයට නිදාගන්න ඇතුලේ ඉඳ නැහැ. එතකොට මොකද කරන්නේ? ෂිෆ්ට් එකට තමයි නිදාගන්නේ. මේ සමහර විතරයි මේව බොරු කියලා. එතකොට ගිහාම තේරෙනවා පුතා මේ රැයට සෑහෙන ප්‍රදේශයක පුතා මට්ටක් කුලිය පැත්ත, එහෙම මට්ටක් කුලිය ටෙක්නිකල් හන්දිය පැත්ත, ඊළඟට ඔය ඒ හරිය ඔය විශාල මහල් සංකීර්ණ තියෙන පැතිවල මිනිස්සු රැයට ඇහැරිලා ඉන්නේ. ඇයි? ගොඩක් කලාවට නිදාගන්න ඉඩ නැති. ඔය ඒ වගේම තමයි ඉස්සර ඔයාලා දන්නවා මොනවද මේ ඔය දැන්ටත් තියෙනවා ඒ මිනිස්සු අයින් වුණා. ඔය කෝච්චි යනකොට කොළඹ ඉඳන් මේ පිටකොටු ඉඳන් කොටු ඉඳන් යනකොට පානදුර දිහාට ඔයාලා දැකලා ඇති අර මේ පොඩි 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 ගෙවල්, කුඩුක්කු ගෙවල්, ටකරන් වලින් හදලා තියෙන ගෙවල්. ඉතින් ඇත්තටම ඒ ටකරන් වලින් හදලා තියෙන ඒ ගෙවල් වල ගත්තාම හය සමහර ගාලා 10ක් විතර ඉන්නවා. නමුත් නිදාගෙන ඉන්නේ නැහැ. ඉතින් වෙරළ ඛාදනය අනිවාර්යෙන් නැහැ. වා කියන එක කාලයත් එක්ක වෙරළ ඛාදනය වෙන්නත් පුළුවන්. වෙරළ අල්ල ගන්නත් පුළුවන්. අර සුනාමි වෙලාවේ කිලෝමීටර් ගාණක් ඈතට මුහුද ගියපු වෙලාවේ සමහරු මොකක්ද ඒගොල්ලෝගේ මායිම් මට්ටම් එහාට හදාගත්තා. හරි, ඒක ඇත්ත කතාවක්. එතකොට දැන් ඔය ගොඩක් පැතිවල පුතා ඔය ඉන්න මිනිස්සු ඔප්පු තියනවාද? ඒ මිනිස්සුන්ට ඔහොම තැන්වල පදිංචි වෙන්න ඔප්පු නෑ. ඒගොල්ලෝ මොකද කරන්නේ? මාස ගාණක් එතන අවුරුදු ගාණක් ඉන්නකොට ඒගොල්ලන්ටම ඉබේම මොකද වෙන්නේ පුතා? අයිති වෙනවා. දැන් අර ස්ට්‍රීට් ෆුඩ්ස් කියලා තියෙන්නේ මේ ඔතන වල දකින්න ඇතිනේ මේ පාර්ලිමන්ට් එක ගාව. එතකොට ඒ පාර්ලිමන්ට් එක ගාවත් ඒ මිනිස්සු දැන් මං හිතන්නේ අවුරුදු 10ක් විතර දැන් එතනම දිගටම ඉන්නවා.
දැන් ඕක කොච්චර කරන්න හැදුවත් ඒ මිනිස්සුන් අයින් කරන්න පුළුවන්ද? බෑ. නමුත් ඒ මිනිස්සුන්ට ඔප්පුවක් තියනවද මෙතන මේ මෙහැකි බීම කියලා ඔප්පුවක් තියනවද දැන් අපි මෙහෙ ඉන්නවා වගේ? නෑ. ඉතින් ඒ වගේ තත්ත්ව තියෙන පුතා. ඒතකොට දැන් අපේ කතාව මේ උණුසුම් කලාපයක් කියන්නේ පුතා. ඔගොල්ලෝ නිකන් මතක තියාගන්න මිනිස්සු වැඩි ප්‍රදේශයක් කියන අදහස. නමුත් ඒතනිනුත් එහාට ගියාම ජෛව මේ ජීවීන්ගේ ඝනත්වය මොකද කියන්නේ පුතා? ඉහළ ප්‍රදේශ තමයි අපි කියන්නේ උණුසුම් කලාප කියලා. එතකොට දැන් ඔයා හිතන්න දැන් ඔයා ඉන්නේ ලංකාවේනේ. ඔයාට මේ මුළු ලංකාවෙන්ම ඔයා ඉපදෙනකොටම ඔයාට ඉඩක් වෙන් වෙනවා පුතා. හරිද? ඒ කියන්නේ මුළු ලංකාවේ තියෙන වර්ග ප්‍රමාණය බෙදනවා ඉන්න ජනගහනේ. එතකොට ඔයාට හිමි බිම ප්‍රමාණය එනවා. එතකොට සමහර රටවල් වල ගත්තාම පුතා රට විශාලයි නමුත් මේ මිනිස්සුන්ට ඉන්න තියෙන ප්‍රදේශය ඒ වගේ මොකද වෙන්නේ පුතා? වැඩි සමහරලාට. රට විශාලයි යාලට අයිති ප්‍රදේශය අඩුයි. දැන් ඉන්දියාව එහෙම ගත්තාම කොච්චර රට විශාල වුණත් ජනගහනය අතනොත් සෑහෙන ප්‍රමාණයක් මොකද වෙන්නේ? ඉන්නවනේ. එහෙම එතකොට පුතා එහෙම ඒක ඒ ඝනත්වය වෙනස් වීම සිද්ධ වෙනවා යනු. එනල් ලියන්න පුතා. සාපේක්ෂව සාපේක්ෂව ජීවීන්ගේ ඝනත්වය අධික ප්‍රදේශ සාපේක්ෂව ජීවීන්ගේ ඝනත්වය අධික ප්‍රදේශ ජෛව විවිධත්ව උණුසුම් කලාප ලෙස හැඳින්වේ. ඊළඟ ප්‍රශ්න පුතා උණුසුම් කලාපයක් ලෙස හැඳින්වීමට උණුසුම් කලාපයක් ලෙස හැඳින්වීමට තිබිය යුතු අවශ්‍යතා මොනවාද? සංගාල කියවලා උත්තරේ හොයන්න. උණුසුම් කලාපයක් ලෙස හැඳින්වීමට තිබිය යුතු අවශ්‍යතා මොනවාද? දෙකක් තියෙනවා ලියන්න දෙක. උණුසුම් කලාපය ලෙස හැඳින්වීමට තිබිය යුතු අවශ්‍යතා මොනවද? මම එකක් පැහැදිලිවම කිය කියා පුන පුනා කිව්වා. මොකද පුතා මොකද පිළිතුර? මං කිව්වා එහෙම කලාපයක් වෙන්න නම් පළවෙනියටම ලිව්වද බලන්න ජීවී විශේෂ වැඩි සංඛ්‍යාවක් සිටිය යුතුයි. ජීවී විශේෂ වැඩි සංඛ්‍යාවක් සිටිය යුතුයි. මොකද අනුහස් කියන්නේ ජීවි විශේෂ වැඩි සංඛ්‍යාවක් සිටිය යුතු කියන්නේ? ඒ ජීවීන් විශාල ප්‍රමාණයක්ම තමයි. නමුත් එතනින් එහාට පොඩි අර්ථයක් තියෙනවා. ජීවි විශේෂ වැඩි ගන්න මොකක්ද ජනුක? විවිධ වර්ගවල ජීවීන්. දැන් අපි ගත්තම කවුතා මිනිස්සු කියලා මිනිස්සු විතරක් වැඩි කියලා උණුසුම් කලාපය ලෙස හඳුන්වන්නේ නැහැ ඔය කතාවක්. ඒකද කියන්නේ මොකද්ද? මිනිස්සු ඉන්න ඕන, කාක තියෙන්න ඕන,
තව තවත් සත්තු ඉන්නවන ගොඩක්. එතකොට තමයි පුතා මොකද උණුසුම් කලාපයක් ලෙස හඳින්නේ. එහෙනම් කියන්න බලන්න ලංකාව ඔබ දන්න උණුසුම් කලාපයක් හොට්ස්පොට් එකක්. එම හොට්ස්පොට් එකක් විදියට දැන් ඔයාලා හිතන්නේ ඒක එක පැත්තන්නේ. නමුත් අපිට ගන්න පුළුවන් කවුරු හරි කිව්වා සිංහරාජ වනාන්තරය ගන්න පුළුවන් හොට්ස්පොට් එකක් විදියට. මොකද සාකත් ඉන්නවා, සත්තුත් ඉන්නවා, හැබැයි මිනිස්සු නම් ඉතින් අඩුයි. ආ අර මිනිස්සු ඉන්නවා කියන්නේ මිනිස්සු නෑමයි. ආ මිනිස්සු දැන් ඒ ඉඩවිම් ප්‍රදේශ දැන් මොකද කරන්නේ හදාගෙන ඉන්නවා යම් දුරක. හරිද බලන්න පුතේ. බලන්න ඒ විදියට සම්පූර්ණ කරාද කියලා. එහෙනම් ඉස්සරහට යම් පුතා. ඊළඟ ප්‍රශ්නයට එන්න. දොළහ දෙක පැවරුමට එන්න. හරි දැන් කියවන්න 12 දෙක පැවරුමයි ඩගාලා පා දැනුල 12 දෙක පැවරුමයි 12 තුන පැවරුමයි කියවන්න ඩගාලා. වැඩි වෙලා ගන්න එපා කියවන්න ඩගාලා. මනුපා පා පත පා ඕකේ නෑනේ පැවරුම. පැවරුම කියවන්න 12 දෙක 12 තුන 12 දෙක 12 තුන පැවරුම් කියවන්න. හරි මම පොඩ්ඩක් කියන්න. දැන් මේ සතිය නම් පොඩ්ඩක් මෙතන මේ අපි ඊළඟ සතිය නම් වගේ මොනවත් මට පුළුවන් ටයිම් පුළුවන් ටයිම් එක පහමාර හතමාර. සතිය දවස් වල පහමාර හතමාර ඉදිරියට පුළුවන් 6-8 වගේ අපි කතා කරමු. බල මන් ටයිම් ටිකට් කියලා අපි ඇරෙන්ජ් කරගමු. හරි 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 thank you. හරි දැන් කියවුවද දැනුක කියන්නවා කියවුව එක. හරි දැනුක හරි එන්නකෝ කමන්නේ. 12 දෙක පැවරුමට එන්න පුතා. මේ පැවරුම් ටික පොඩ්ඩක් අවබෝධ කරගන්න සියලු දෙනා. ඔබ පෙරලා ගන්න 12 දෙක පැවරුම අඩක් ගාලා පුතේ වැඩේ කරන්න ඕන. පොඩ්ඩක් උනන්දු වෙලා වැඩ කරන්න ඕන පුතා සියලු දෙනා.
හරි බලන්න. හරි, එතකොට ජෛව විද්‍යාත්මක සඳහා ඇති තර්ජන කො ජෛව විද්‍යාත්මක සඳහා ඇති තර්ජන මේ එක එක මාතෘකා සඳහා ඔයගොල්ලොන්ට තොරතුරු එක් රැස් කරන්න කියනවා පුතා. ඉස්සර බලන්න, ඔක දිහා බලාගෙන අධ්‍යයනයෙන් යන්. හරි, දිනෙන් දින මානව ජනගහනය වැඩි වෙන්නේ කොහොමද මේ ජනක? ජනක කියන්නේ ජනගහනය වැඩි වෙන්නේ කොහොමද? එතකොට පුතා දැන් ඒක මං සෑහෙන දුරට ආවා ප්‍රශ්නෙට. අපි කියනවා උපත් අනුපාතයයි මරණ අනුපාතයයි කියලා වචන දෙකක්. හරිද? උපත් අනුපාතය ඉහළ යන්න, මරණ අනුපාතය පහළ යන්න ඕන. දෙක සමාන වුණොත් උපත් අනුපාතය මරණ අනුපාතයයි වර්ධනයක් සිද්ධ වෙනවද? නැත. සා එක ඒ විදිහට මතක තියාගන්න. නෑ, ඒ වුණාට දැන් ඒ කොරෝනාත් එක්ක ජනගහනය වැඩිත් වුණානේ. මිනිස්සු ගෙවල් වල ඉන්නකොට ජනගහනය වැඩි වුණානේ. තව පැත්තකින් අර මිනිස්සු මැරුණත් එක්කම තව පැත්තකින් ඊළඟට වනාන්තර විනාශ වීම දෙවනි කන්ටෙන්ට් එක ටකලා. වනාන්තර විනාශ වීම යනු කියන්න වනාන්තර විනාශ වෙන්නේ කොහොමද? මිනිසුන්ට ඇතරම දැන් ජනගහනය වර්ධනයත් එක්ක කොහොමද වෙන්නේ වාසස්ථාන ඒගොල්ලන්ට අවශ්‍යයි පුතා. එතකොට වාසස්ථාන පිළියෙල කිරීමෙන් තමයි ඕක. ඊට පස්සේ ස්වභාවිකව ඊට පස්සේ ආක්‍රමණික ජීවි විශේෂ ස්ථාපිත වෙන්නේ කොහොමද? ආක්‍රමණික ජීවි විශේෂ ස්ථාපිත වෙන්නේ ඒක ඉතින් එක එක විදිහට හිතන්න පුළුවන්. දැන් අපි රෝගකාරක මොකක් හරි ජීවියෙක් හිටියොත් එහෙම එයාගෙන් මොකද වෙන්නේ? රෝග පැතිරීමක් සිද්ධ වෙනවා. දැන් ඔතනදි කියන්න පුතා ආක්‍රමණික ජීවි විශේෂ අපි හතරක් කිව්වනේ. කවුද? හරි, එතන හතරක් කිව්වනේ. කවුද හතර දෙනා? පැංකු සුද්දා, ඊට පස්සේ මන්නාවා, ඊට පස්සේ ගඳපාන, ඊට පස්සේ එදාස පාතිනියම් ගඳ පානයි පාතිනියම්. ඒතර ඒ වගේ සත්තු අපිට එතනදි ගන්න පුළුවන් තවදුරට. ඊළඟට බලන්න පුතා, ඊළඟට බලන්න පරිසර දූෂණය. දැන් ඔයාලා කියන්න හිතන්නකො පුතා, ගහක් කපන එකත් මොකද වෙන්නේ පුතා? පරිසර දූෂණය. මොකද සමතුලිතතාවයට එයා ඉවහල් විඳෙන්න ඉවහල් වෙනවා. පරිසර සම්පත් අධික භාවිතය වෙන්නේ මොනවා වුණාමද ජනක? පරිසර සම්පත් අධික භාවිතය සිද්ධ වෙන්නේ ජනගහනය වැඩි වුණාම. එහෙම නැත්නම් අර පිරිමස්මක් නැති වුණාම මිනිස් අවශ්‍යතා වැඩි වුණාම. එතකොට ඕසෝන් වියන හායනය සහ ගෝලීය දේශගුණික විපර්යාස. එතකොට පුතා ඕසෝන් වියන හායනය වෙන්නේ මක් වුණාමද ජනක? දැන් මේ ඕසෝන් වියන තියෙන පුතා ස්තර ගෝලය කියලා ප්‍රදේශයක තියෙන. කොහෙද ස්තර ගෝලය? මේ අපි මෙතන ඉඳන් පල්ලෙහා ඉඳන් යනකොට පරිවර්තී ගෝලය, අයන ගෝලය, ඔහොම දැන් ඔය උඩට ගෝල ටික තියෙනවානේ, උඩම බාහිර ගෝලය. එතකොට පරිවර්තී ගෝලය, ස්තර ගෝලය, සීත ගෝලය, අයන ගෝලය, බාහිර ගෝලය ඔහොම තියෙනවානේ. ගොඩ ඔය ගෝල ටික ගත්තාම යම් යම් මිනිසුන්ගේ ක්‍රියාකාරකම් වෙන්න පුළුවන්. අර ඕසෝන් වියන මොකද වෙන්න පුළුවන්? හානි වෙන්න පුළුවන්. ඕසෝන් වියන හානි වුණාම මොකද වෙන්නේ? අර සූර්යාගයෙන් එන පාර ජම්බුල කිරණ මොකද වෙන්න පුතා? පෘථිවියට වැටෙනවා. එතකොට ඒක මොකද වෙන්න පුතා? මිනිසුන්ට හානි වෙනවා. තව කියනවා පුතා මොකද? දේශගුණ විපර්යාස ඇති වෙනවා කියලා. එතකොට ඒක ඔය ටික මතක තියාගන්න. කරුණු ටික ජෛව විද්‍යාත්මක නිසා ඇති වෙන තර්ජන. හරි, ජෛව විද්‍යාත්මක සඳහා ඇති තර්ජන එන ලියන්න පුතා. ඒ ප්‍රශ්නයක් විදියට ලියන්න. ජෛව විද්‍යාත්මක සඳහා ඇති
තර්ජන හයක් ලියන්න. ජෛව විද්‍යාත්මක සඳහා ඇති තර්ජන හයක් ලියන්න. දැන් පල්ලෙහාට 1, 2, 3, 4 දාලා ඔය 6 ලියන්න. දැන් කියා දුන්න 6 ලියන්න. ජෛව විද්‍යාත්මක සඳහා ඇති තර්ජන හයක් ලියන්න. දැන් කියා දුන්න 6 ලියන්න. හරිද පුතාලා? හරි, ලිව්වද? එතකොට ජෛව විද්‍යාත්මක සඳහා තියෙන තර්ජන 6 ලිව්වද බලන්න සිල් දෙනවා. ජෛව විද්‍යාත්මක සඳහා ඇති තර්ජන
එන්නේ තකා. හරි දැන් බලන්න පුතේ. එතකොට එන්න ජාතික විවිධත්වය සඳහා තියෙන තර්ජන දැන් ඔයාලා මේ විදියට ඉගෙන ගත්තා. එතකොට බලන්න සියලු දෙනා තියරි කොටස් ටික හරියට සම්පූර්ණ කරගන්න. හරි. එතකොට දැන් එන්න ඊළඟට පරිසර පද්ධති වල ඔය පෙරලකන් නැචුපාත් පරිසර පද්ධති වල වැදගත් ලක්ෂණ 25 පිටුවට එන්න ටක් ගාලා පරිසර පද්ධති වල වැදගත් ලක්ෂණ 25 පිටුවේ 15. හරි. දැන් කරන වැඩේ බලන්න. පාසල් වත්තේ බිම් කඩක් තෝරා ගන්න. පාසල් වත්තේ බිම් කඩක් තෝරා ගන්න. බලන්න උදේ. හරි. පොයින්ට් එක නිදානෝ. පාසල් වත්තේ බිම් කඩක් තෝරා ගන්න. එම බිම් කඩේ හමුවන ශාක හා සතුන් ඊට පස්සේ අජෛව සංඝටක ආකාර. හරි යන්න. පානකෝ පාසල් වත්තේ බිම් කඩක් තෝරා ගත්තකෝ. එන්න එන්න පුතේ දැන්. අර පාසල් අනේ පාඩමයි. පාසල් වත්තේ බිම් කඩක් තෝරා ගත්තා. එම බිම් කඩේ හමුවන ශාක හා සතුන් අජෛව සංඝටක ඊට පස්සේ විනිවිදක තුනක් වෙන වෙනම අදින්න. ඊට පස්සේ ඊළඟට කියනවා එම ඒ විනිවිදක තුන එකිනෙකට අතිපිහිත වන පරිදි තබන්න කියලා. ඉතින් ඔගොල්ලෝ ප්‍රදේශයක් හඳුනාගෙන ඒ ප්‍රදේශයේ ඔන්න ඒ අඳින රූපය ඔබ බලන්න පුතා. රූපෙට එන්න බලාගන්න පෙරලා ගන්න කොහොද අජෛව සාධක ඒ රූපෙ බලන්න මොනවද ජනක තියෙන්නේ. එතකොට ඔය අජෛව සාධක ඉර කඳු කැමෙතලාව ජලාශ තියෙනවා. ශාක ඊළඟට තියෙනවා. ඊළඟට සතුන් තියෙනවා. ඊට පස්සේ මොකද්ද පුතේ අතිපිහිත කල රූපය කියන්නේ. ඔය රූප තුනම එකට අරගෙන තමයි ඔතන කතා කරන්නේ අතිපිහිත කල රූපය කියලා. එහෙනම් බලන්න ඒ අනුව අපට පැහැදිලිද කියලා සඳහන අවබෝධ කරගත්තද කියලා බලන්න සිල් දෙනවා. ඊළඟට පුතා ඊළඟ ප්‍රශ්නෙට එන්න ටක් ගාලා අපි මේක ඉවර කරගෙන ඊළඟ කොටසට යන්න ඕන. පරිසර පද්ධතියක් හඳුන්වන්න කියලා ආයිත් ඔන්න ඔතන්දී කතා කරනවා. අපි ඉස්සල්ලත් පරිසර පද්ධතිය හඳුන්වුවා. නමුත් අපි මෙතනදී පුතා නැවතත් අපි ඔය අර්ථකථනය ලියනවා. සමහරලාට අර්ථකථන දෙකක් ආවත් අපි එතනදී ඔබ නිවැරදි අර්ථකථනයක් විදියට ඒ දෙකම ගන්න පුළුවන්. එහෙනම් ලියන්න පුතා ටක් ගාලා පරිසර පද්ධතියක් හඳුන්වන්න. පරිසර පද්ධතියක් හඳුන්වන්න.
කිසියම් ප්‍රදේශයක ජීවත්වන සියලුම ජීවි ප්‍රජා කිසියම් ප්‍රදේශයක ජීවත්වන සියලුම ජීවි ප්‍රජාහ ඔවුන් සමග අන්තර්ක්‍රියා කරන කිසියම් ප්‍රදේශයක ජීවත්වන සියලුම ජීවි ප්‍රජාහ ඔවුන් සමග අන්තර්ක්‍රියා කරන භෞතික පරිසරය එක්ව ගත් කල පරිසර පද්ධතියක් ලෙස හැඳින්වේ. ඉවද කිසියම් ප්‍රදේශයක ජීවත් වන සියලුම ජීවි ප්‍රජා හා ඊට පස්සේ ඔවුන් සමග අන්තර්ක්‍රියා කරන භෞතික පරිසරය එක්ව ගත් කල පරිසර පද්ධතිය ලෙස හැඳින්වේ. කරුණාකර පාඩම් කරගන්න. ඊළඟට පරිසර පද්ධති සඳහා නිදසුන් දක්වන්න. පරිසර පද්ධති සඳහා නිදසුන් දක්වන්න. පරිසර පද්ධති සඳහා නිදසුන් දක්වන්න. පොකුණක් දියන්ටක් දාලා පරිසර පද්ධති සඳහා නිදසුන් සඳහන් කරන්න. මම මුලදී දුන්නා කමක් නැහැ, උනාට ආයෙ උතන්න ගන්න, මොකද ඔය ටික සඳහන් කරන්න ඕන. පොකුණක්, වනාන්තරයක්, විරාගීය ශාක කොටයක්, පොකුණක්, වනාන්තරයක්, විරාගීය ශාක කොටයක්, ගල්පර සහිත මුහුදු වෙරළක්. ගල්පර සහිත මුහුදු වෙරළක්. ඊළඟට තන බිම. මම කොහොමද නංගිද මල්ලිට කිස්සත් කරන්නේ? ඔය මල්ලි විතර දෙන්නේ. බාන ලිවල් කියලා කොකුණක්, වනාන්තරයක්, විරාගීය ශාක කොටසක්, ගල්පර සහිත මුහුදු වෙරළක්, තන බිම. දැන් මේ කෙලිම පුතා මේ අර දැන් මේ කොටසේ පුතා තියන්නේ තියරිම කොටස් ටික. අර සමහරලාට පොඩ්ඩක් බෝරින් වෙනවා, අපි ගණන් හදනවා වගේ නෙමෙයි. තියරිම කොටස් ටික දැන් ලියන්න ලියන්න තියන්නේ. ඔය ඔක ලොකු ගැටලුවක්. මේ දිගටම ඔය ටික තියන්නේ එහෙමයි. ඉතින් පොඩ්ඩක් මම දරුවන්ට කියන්නේ මේ වෙලාවේ පාඩම් කරගන්න. එතකොට ආයි ගෙදර ගිහින් පාඩම් කරන්න අවශ්‍ය නැහැ. ඊළඟට ලියන්න පුතා පරිසර පද්ධතියක ලක්ෂණ හතරක් ලියන්න. 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 තේරෙන්නේ නැහැනේ මොකද්ද කරන්නේ, මොකද්ද කියන්නේ කියලා. ඔය ඉතින් කොහෙන් හරි අල්ලගෙන. දන්නේ නැහැ. පරිසර පද්ධතියක ලක්ෂණ හතරක් සඳහන් කරා. මන් දන්නේ නැහැ සමහර අය කරන්නේ, මන් දන්නේ නැහැ. පරිසර පද්ධතියක ලක්ෂණ හතරක් සඳහන් කරා.
පරිසර පද්ධතියක ලක්ෂණ හතරක් සඳහන් කරා. එන්න පුතා පෙරලා ගන්න 26 පිටුව. 26 පිටුව පෙරලා ගන්න. හරි. දැන් එන්න. දැන් ආන්න පුතේ ඉස්සරහ බලන්න. ඉස්සරහ බලන්න. එන්න පුතේ. දැන් ශාකයක් තියෙනවා. මේ ශාකය යම් සතෙක් මේ ආහාරයට ගන්නවා. මේ ශාකයේ යම් කිසි ඵලයක් හෝ මොකක් හරි ආහාරයට ගන්නවා. මොන සම්බන්ධතාවයක්ද මෙතන තියෙන්නේ? කවුරු කවුරු අතර සම්බන්ධයක්ද? ශාක සතුන් අතර සම්බන්ධතාවයක් මෙතන ගොඩනැගෙයි. මොකද ශාක සතුන් අතර මේ සම්බන්ධතාවය ගොඩනගන්නේ මොනවා සඳහාද? ආහාර සඳහා. ඊළඟට සතෙක් ඉන්නවා පුතා මෙතන. මෙතනත් තව සතෙක් ඉන්නවා. අපි කියමුකෝ මුවා. මුවාව කවුද කොටි ආහාරයට ගන්නවා? එතකොට මුවාව කොටි ආහාරයට ගන්නකොට කවුරු කවුරු අතර සම්බන්ධයක්ද? මේ සතුන් සතුන් අතර සම්බන්ධයක් මේ. මොකද පුතේ සතුන් සතුන් අතර සම්බන්ධයක් මොකක් සඳහාද පුතා? ආහාර සඳහා. සතුන් සතුන් අතර සම්බන්ධතාවය ගොඩනැගෙන මොනවද සඳහාද පුතා? ආහාර සඳහා. ශාක සතුන් අතර, ඊට පස්සේ සතුන් සතුන් අතර. එතකොට තව ගොඩනගන්න පුළුවන් සම්බන්ධතා තියෙනවද? එහෙනම් මේක එතකොට ජීවි ජීවි. ඊට පස්සේ පුතා මෙතනත් මොකද්ද? ජීවි ජීවි සම්බන්ධතාවය. දැන් ඕවගේම පුතා ඊළඟට ජීවි අජීවි සම්බන්ධතා තියෙනවා. මොකද්ද ජීවි අජීවි සම්බන්ධතාවය? ජලජ පරිසරයේ මාළුවෙක් ඉන්නවා. ලොකුනක හරි අපි දන්නවා මාළුඩංගික මාළුවෙක් ඉන්නවා. එහෙනම් උගේ තියෙන සම්බන්ධතාවය මොකද්ද? ජී මාළුවා අජීවි පරිසරයත් එක්ක තමයි මොකද වෙන්නේ? සම්බන්ධතාවය ගොඩනැගෙන්නේ. එතකොට එහෙනම් බලන්න පුතා, ඒ අනුව දැන් ඔන්න මං කිව්වා සම්බන්ධතා ප්‍රධාන දෙකක් දැනට ජීවි ජීවි. ඊට පස්සේ පුතා දෙවැනි එක කිව්වා මොකද්ද? ජීවි. ඊට පස්සේ මොනවද පුතා? අජීවි. මොකද්ද ජීවි අජීවි අවස්ථාව? උදාහරණය මං කිව්වේ මොකද්ද? මාළුවෙක් යම් පරිසරයක ඉන්නවා. ඊට පස්සේ පුතා අජීවි අජීවි කියන සම්බන්ධතාවයකට උදාහරණයක් කියන්න. දැන් අජීවි අජීවි සම්බන්ධයකට උදාහරණයක් ඔන්න ඔබ හොඳ දැනුමක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඔබට උත්තරයක් කිව්වොත් අජීවි අජීවි සම්බන්ධ අනුවස් වලාකුලක් තියෙනවා. වලාකුල එතකොට අජීවිද ජීවිද? වලාකුල අජීවි. වලාකුල අහස පාවීගෙන යනවා. මොකද සම්බන්ධය පුතා? අජීවි අජීවි සම්බන්ධතාවයක්. සුළං හමනවා. මොකද කියන්නේ පුතා? සුළඟ එක තැන තැන සාධාරණ හමනවා. මොකද අජීවි අජීවි සම්බන්ධයක් නะ. තේරුණාද පුතා මේ සම්බන්ධතා? එතකොට ජීවි ජීවි සම්බන්ධතාවය ගොඩනගෙන එකක් දැන් ඔබ දන්නවා. මොකද පුතා? ආහාර සඳහා. ඊළඟට තව ජීවි ජීවි අතර සම්බන්ධතාවයක් ගොඩනගෙන කුමක් සඳහාද පුතා? ආරක්ෂාව සඳහා. මොකද පුතා? ආරක්ෂාව. සමහර සතුන් හිතනවා තමන්ට කට්ටිය එක්ක ඉන්නකොට මොකද වෙන්න පුතා? ඒගොල්ලන්ට ආරක්ෂාවක් තියෙනවා කියලා. ඒක ඇත්ත. හරි. දැන් ඔගොල්ලෝ ඩිස්කවරි එකේ එහෙම දාන බලන ෆිල්ම්ස් වල එහෙම බලන්න පුතා, සමහරලාට සිංහයෙක් වෙන්න පුළුවන්. මම දැකලා තියෙනවා ගෝනු එකතු වෙලා සමහරලාට සිංහයා පලවා හරින තත්ත්වයට උනත් මොකද වෙන්නේ? පත් කරන්න හැකියාවක් තියෙන තත්ත්වයකට ඒගොල්ලෝ පත් වෙනවා. ඒතකොට සිංහයාත් සමහරලාට සිංහයාත් එඩිතරයි. නමුත් සිංහයාත් සමහරලාට ගෝනු වැලක් ආවොත් එහෙම ඌත් බයයි. මොකද වෙන්නේ? දුවන අවස්ථා තියෙනවා, පසුපසින අවස්ථා තියෙනවා. දැකලා තියෙනවා නේද? හරි. එතකොට බලන්න. එතකොට පුතා එමනම් ආරක්ෂාව සඳහා වැලක්ව දැන් අලි එහෙම ගත්තොත් රංචු විදිහට ඉන්නේ ආරක්ෂාව. ඒතර ඒ වගේ ගොඩක් සත්තු ඉන්නවා රංචු වශයෙන් ඉන්න එහෙම. ඒතකොට ආරක්ෂාව. ඊළඟට තව මොකද්ද පුතා? ආහාරයි ආරක්ෂාවයි. ඊළඟට තව මොනවටද සම්බන්ධතාව පවත්වන්නේ? තව මොනවටද ජනුව සම්බන්ධතාව පවත්වන්නේ? ජීවෙන් ජීවෙන් අතර දන්නවා එක. ජීවෙන් ජීවෙන් අතර සම්බන්ධතාවය පවත්වන්නේ ආහාර සඳහා හරි එකක්, ආරක්ෂාව සඳහා තව එකක්. තව මොකක්? වර්ගයා බොහෝ කිරීම සඳහා, ප්‍රජනනය සඳහා.
හරිද? එතකොට දැන් ඔය කතාවත් පුතා දැන් ඕගොල්ලෝ ටික ටික ලොකු වෙනවනේ. එතකොට ටික ටික ලොකු වුණාම පුතා කොච්චරක් ලැජ්ජා වුණා කියලා පෙදෙන නොකර ඉන්න පුළුවන්ද? බැහැ. හරි, ඒ කියන්නේ වර්ගයාබෝ කරන්න ඔබ යම් කිසි දවසක ඉවහලක් වෙනවා. දැන් ඕගොල්ලෝ ගත්තොත් අනිවාර්යෙන් දවසක බියෙක් වෙනවා. හරි, පිරිමි ළමයි බියෙක් වෙනවා. ඊට පස්සේ ගැහැණු ළමයි මමක් වෙනවා. ඉතින් ඒක තමයි මේ සාමාන්‍ය අපේ ජීවිතයේ ගලා යාම. හරි, එතකොට ඒ ආකාරයටයි සිද්ධ වෙන්නේ. එහෙනම් ලියන්න පුතා පරිසර පද්ධතියක ලක්ෂණ සඳහන් කරන්න කියලා එක. ජීවී සංඝටක මෙන්ම අජීවී සංඝටක අතරද ජීවී සංඝටක මෙන්ම අජීවී සංඝටක අතරද අන්තර් ක්‍රියා සිදුවේ. එක එක පළවෙනි එක පරිසරවාදී ලක්ෂණ ජීවි සංඝටක මෙන්ම අජීවි සංඝටක අතරද අන්තර් ක්‍රියා සිදුවේ. යන්නේ තරුවක් දාන්න. ප්‍රධාන ආකාර තුනකි. ප්‍රධාන ආකාර තුනකි. එතන ලියා ගන්න ජීවී ජීවී සම්බන්ධතා, ජීවි අජීවි සම්බන්ධතා, අජීවි අජීවි සම්බන්ධතා. අජීවි අජීවි සම්බන්ධතා. අජීවි අජීවි සම්බන්ධතා. ඊළඟට දැක ඒ සම්බන්ධතා කියන වචනේ ලියන්න පුතේ. නැත්තම් ඒක අවශ්‍යයි. මොකද මේ ඒ සම්බන්ධතා ආකාර තුන තමයි ඔය ලිව්වේ. ඒ තුනටම සම්බන්ධතා සම්බන්ධතා කියලා ලියන්න. ජීවි ජීවි සම්බන්ධතා, ජීවි අජීවි සම්බන්ධතා, අජීවි අජීවි සම්බන්ධතා. හරිනේ සියුම්. අජීවි අජීවි සම්බන්ධතා. මම කොච්චර ෂෝක්ද මේ ෆිසිකල් සම්පතියට ඔක්කොම අහම් මටත් සතුටුයි. හරි, සියලු දෙනා බලන්න ෆිසිකල් සම්පතියට පුළුවන් තරම් එන්න. හරි, එතකොට දැන් ඔන්ලයින් ඉන්න දරුවත් සියලු දෙනා බලන්න පුළුවන් තරම් අද සෑහෙන පිරිසක් ඇවිල්ලා ඉන්නවා ෆිසිකල් සම්පතියට. ඉතා හොඳ. හරි, ඊළඟට දැක ලියන්න ශක්තිය. දැන් බුදේ ශක්තිය දෙවෙනි එක, දෙවෙනි කාරණය ශක්තිය ඒක දිසානතිකව. ශක්තිය ඒක දිසානතිකව ශක්තිය ඒක දිසානතිකව ගලා යයි. ශක්තිය ඒක දිශානතිකව ගලා යයි. ඉස්සර බලන්න, ඉස්සර බලන්න. ඔන්න පුතා ශාක ආහාරයට ගන්නවා මුවා, මුවාව ආහාරයට ගන්නවා කොටියා. එතකොට පුතා දැන් මේක පෝෂී මට්ටම් ගත්තොත් ඉහළ පෝෂී මට්ටම කුමක්ද, පහළ පෝෂී මට්ටම කුමක්ද? ඉතා හොඳයි, ඉතා හොඳයි. ඒක කොහොම හරි අවබෝධ කරගෙන තියෙනවා. පහළ පෝෂී මට්ට දැන් මේකේ පුතා පහළ පෝෂී මට්ටම තමයි මේ. මේ දෙන්නේ මොකද්ද පුතා? ඉහළ පෝෂී මට්ටම. ඒ කියන්නේ පුතේ ඇත්ත කතාවේ ශාක ආහාරයට ගන්නවා කවුද? මුවා. මුවාව ආහාරයට ගන්නවා කවුද පුතා? කොටියා. දැන් ඇත්තට අපි ඕක බුද්ධාගමේ අනුකූලව හිතුවත් එහෙම පුතා
මේ සාකභක්ෂක ඇත්තටම පින් ඒගොල්ලෝ පින් කරලා ඇති ගොඩක්. මාංශ භක්ෂක ගොඩක් වෙලාවට මොකද කියන්නේ පුතා? පව් කරලා ඇති. එතකොට බලන්න හොඳ හොඳ අදහසක් ඒක. ඔයාලා හරියට ගැඹුරට හිතනවා නම් දැන් පුතේ මේගොල්ලොන්ට සාක කාලන ඉන්නේ. දැන් මේගොල්ල සත්තු මරාගෙන කනවා. එතකොට දැන් අපි ඔයාලා බුද්ධාගම හාමුදුරුවන්ගෙන් එහෙම මේ ඔයගේව කතා කරන්න ඒක හරි වටිනවා. මං දවසක් ඔය ගොඩක්ම හාමුදුරුවන් නම් මේ එකත් ගොඩාක් මං මේ කතා කරන දෙයක් තමයි මොකද්ද මත් පණ එක. හරි දැන් මේ පන්සල් වල ගත්තොත් මොකද යන්නේ හාමුදුරුවෝ මේ මත් කනවා ආ මාළු කනවා ආ ඊට පස්සේ සමහරු මත්ද්‍රව්‍යත් පානය කරන. හරි ඊට පස්සේ මේ මං දැක්කා එක හාමුදුරු නමක් දාලා තියෙනවා මේ ලිංගිකත්වය සඳහාද හාමුදුරුවන්ට ඉඩ දෙන්න කියලා. හරි එතකොට එහෙම තොර වාහන ඩ්‍රයිව් කරන් යනවා. හරි එතකොට ඉතින් එහෙම බැලුවහම පුතා මේ මේ එතන එතන ඒ කතාවේ අන වහන පුතේ තොර ඒ කතාවේ ගත්තාම මේ ඇත්තටම ඒ යම් කිසි මේ ආහාර දාමහර මේ ගලා යනකොට දැන් අපි කියන්නේ අපි දැන් අපිම කියනවානේ මිනිසා මේ කුකුල් මත් කන්න එපා රක් මත් කන්න එපා කියලා. ඒතර දැන් මේගොල්ලෝ එතකොට මෙයාව කනකොටත් මෙයාට යම් කිසි පවක් එහෙම නම් අර අපි කියනවා වගේ සිද්ධ වෙනවා ඇති. නමුත් ඉතින් මූට උගේ ජීවිතය ගෙනියන්න මේ අනිවාර්ය සතෙක්ව මරන්න එක. ඒක ඔයාලා කතා කරලා නැද්ද කවදාවත් මේ එහෙම දැනුවත් පුජ්‍යලයක් එක. ඒතර දැන් අපි කියනවානේ සත්තු මරන්න එපා කියලා. ඒතකොට දැන් සත්තුත් සත්තු මරනවා. එතකොට ඒ සත්තුන්ට එතකොට පවක් සිද්ධ වෙන්නේ නැහැ. අර බලන්න හුදේ හොඳ තැනක් කතා කරේ. එතකොට මේ සූර්යාලෝකයේ ශක්තිය කීයක් තියෙනවද? දාන 90ස් සූර්යාලෝකයේ ශක්තිය කීයක් තියෙනවා? සූර්යාලෝකයේ ශක්ති දෙකයි තියෙනවා. අද පාඩම් කරගන්න එක. මොකද්ද සූර්යාලෝකයේ තියෙන ශක්ති දෙක? ආලෝක ශක්තියයි තාප ශක්තියයි. සූර්යාගේ ශක්තිය තියෙන ආලෝක ශක්තියයි තාප ශක්තියයි. අපි දැන් රෙදි වේලනවනේ. මොන ශක්තියද රෙදි වේලන්නේ? ආ ඔතන ප්‍රශ්නයක්. හරිද මොන ශක්තියෙන්ද රෙදි වේලන්නේ? හරිද හොඳ හොඳ කතාවක් ඒක. දැන් මේ වරද්දනවා සමහරු හොඳ මොකෙන්ද සූර්යාලෝකයෙන් මොන ශක්තියෙන්ද රෙදි වේලන්නේ? තාප ශක්තියෙන්. එතකොට සූර්ය කෝෂ වලට ක්‍රියාකාරී වෙන්න මොන මොන ශක්තියද පුතා? ආලෝක ශක්තියද තාප ශක්තියද? සූර්ය කෝෂ වලට ඉවහල් වෙන්නේ මොකද්ද? ආලෝක ශක්තිය. ප්‍රභා සංශේෂණයට ඉවහල් වෙන්නේ මොකද්ද පුතා? ආලෝක ශක්තියද තාප ශක්තියද? සූර ප්‍රභා සංශේෂණයට ඉවහල් වෙන්නේ ආලෝක ශක්තියද තාප ශක්තියද? ආලෝක ශක්තිය. බලන්න මේ ශක්තිය ටික මතක තියාගන්න. එතකොට ප්‍රභා සංශේෂණයට පුතා ආලෝක ශක්තිය මොන ශක්තිය වලට පරිවර්තනය වෙන්නේ පුතා? ප්‍රභා සංශේෂණ ආරක ශක්තිය මොනස පරිවර්තනය මොකද කො දරුවෝ? ආලෝක ශක්තිය නිපදවන අතර ආහාර තුළ මොන ශක්තියද ගබඩලා තියන්නේ? රසායනික ශක්තිය. දැන් අපි මොන හරි ද්‍රව්‍යයක් ගත්තොත් පුතා අපි හිතමුකෝ පරිප්පු කියලා. නිකන් පරිප්පු ඕනේ නැහැ එමනම් ගමු බෝංචි. බෝංචි වල මොනවද අඩංගු වෙලා තියෙන්නේ? හරි බෝංචි වල මොනවද අඩංගු වෙලා තියෙන්නේ? අරෙ අරෙ මෑ බෝංචි වල ප්‍රෝටීන් තියෙන්නේ. එතකොට ඒ කියන්නේ මොනවාද රසායන ද්‍රව්‍යයක් ඒකේ අන්තර්ගතයි පුතා? මොනවද අඩංගු වෙලා තියෙන්නේ? රසායන ද්‍රව්‍යයක් අඩංගු වෙනවා. යාගේ තියෙන මොන ශක්තියද පුතා? රසායනික ශක්තියක් තියෙන්නේ. මං අහුවේ ශක්තිය රසායන ශක්තිය. එතකොට පුතා ඒ ශක්තිය ය මොකද වෙන්න පුතා? පහළ පෝෂී මට්ටමක සිට මොකද වෙන්න පුතා? ඉහළ පෝෂී මට්ටම දක්වා ගමන් කරලීම සිද්ධ වෙනවා. ඒක තමයි කියන්නේ ශක්තිය ඒක දිශානතිකව ගමන් කරනවා කියලා. එහෙනම් වරහන් ඇතුළේ ලියන්න ඔය ලියපු එකට ශක්තිය ඒක දිශානතිකව ගමන් කරනවා කියන එකද? ප්‍රභා සංශේෂණයේදී වරහන් ඇතුළේ ලියන්න ප්‍රභා සංශේෂණයේදී නැත්තම් තරුවක් දාලා ලියන්න අර ඉස්සලකේ වගේ ප්‍රභා සංශේෂණයේදී සූර්යාගෙන් ලබා ගන්න ආලෝක ශක්තිය ප්‍රභා සංශේෂණයේදී සූර්යාලෝකයෙන් ලබා ගන්න ආලෝක ශක්තිය
ආහාර තුල සූර්යාලෝකය ලබා ගන්න ආලෝක ශක්තිය ආහාර තුල ප්‍රධාන ශක්තිය ලෙස ගබඩා වේ. ආහාර තුල රසායන ශක්තිය ලෙස ගබඩා වේ. ඔන්න හොඳ පොයින්ට් එකක් එක මතක තියාගන්න. ආහාර තුල රසායන ශක්තිය ලෙස ගබඩා වේ. ඒක තමයි එම ශක්තිය ආහාර දාම හා ආහාර ජාල හරහා හරි ලියන්නේ මේ ශක්තිය මේක වැදගත් නිසා ලියන්නේ ඔක දැනගන්න නැත්නම් අර පහළ පෝෂි මන්ට වියල පෝෂි මන්ටම දන්නේ නැති නිසා එම ශක්තිය ආහාර දාම හා ආහාර ජාල හරහා එම ශක්තිය ආහාර දාම හා ආහාර ජාල හරහා පහළ පෝෂි මට්ටම් වල සිට පාල පෝෂි මට්ටම් වල සිට ඉහළ පෝෂි මට්ටම් දක්වා ගලා යයි. දක්වා ගලා යයි. ඊට පස්සේ තුන පොඩ කල්පනාවෙන් මේ ටික ඔළුවට දාගෙනම ලියන්න. තුන ද්‍රව්‍ය චක්‍රීකරණය වේ. ද්‍රව්‍ය චක්‍රීකරණය වේ. ඒක නම් ඔබ කවුරුත් දන්නවා ද්‍රව්‍ය චක්‍රීකරණය වෙනවා කියන්නේ පරිසරයෙන් ලබා ගන්න දේ ආයි මොකද වෙන්නේ පුතා පරිසරයට මොකද වෙන්නේ එකතු වෙනවා. එතකොට ඒක ද්‍රව්‍ය චක්‍රීකරණය කියනවා කියන්නේ ඒකමයි. පරිසරයට ගන්න දේ ආය පරිසරයට දානවා, ආය පරිසරයෙන් ගන්නවා, ආය පරිසරයට දානවා. මේක චක්‍රීයව සිද්ධ වෙන දෙයක්. අවසානයේ හතරවෙනි එක පුතා ලියන්න. ස්වායත්ත ස්වායත්ත මෙහෙම ලියන්න අකුරු. ස්වායත්ත අහල නැති වචනේ ස්වායත්ත. ස්වායත්ත ඒකකයකි. ඒකට වරහන් ඇතුළේ ලියන්න ඒක ලියලා ඊට පස්සේ ඔතන පැහැදිලි කරගමු. පරිසර පද්ධතිය තුළ ස්වායත්ත ඒකකයක් කියන එක පරිසර පද්ධතිය තුළ නිරන්තරයෙන් අන්තර්ක්‍රියා පවතින පරිසර පද්ධති තුළ නිරන්තරයෙන් අන්තර්ක්‍රියා පවතින බැවින් එය ජෛව ගෝලය තුළ එය ජෛව ගෝලය තුළ පැවැත්ම තහවුරු කර ඇත. ගෝලය තුළ පැවැත්ම තහවුරු කර ඇත. ඒ සරා බලන්න ඔක් කියා දෙන්න පුතා. නිකම්ම ස්වායත්ත ඒකකයක් කිව්වහම පුතා මොකද්ද ඒකේ ඒ ජඹුරට පොඩ්ඩක් තේරුම් ගමු ඒක. පරිසර පද්ධතියක් කියන කන්ටෙන්ට් එකේ මොනවද තියෙන්නේ දැන් ඔබ මෙච්චර වෙලා කියලා ඔබ කියන්න බැන වැඩක් නැහැ.
පරිසර පද්ධතියක් කියන කන්ටෙන්ට් එකේ මොනවද තියෙන්නේ? සාක සතුන් ඊළඟට නෑ සාක සතුන් ඊළඟට පරිසරය අජීව පරිසරය මොනවද පුතා පරිසර පද්ධතිය තියෙන ප්‍රධාන අර ඔයාලා කිව්ව පරිසර පද්ධතිය සඳහා උදාහරණ පරිසර පද්ධතිය සඳහා උදාහරණ තමයි අපි කිව්ව වනාන්තරය ඊට පස්සේ කොකුණා ඔය පරිසර පද්ධතිය සඳහා උදාහරණ අනුවාස් එතකොට දැන් මේ ජෛවකෝලය තුල පුතා අර සාක සත්තු එයාලගේ පැවැත්ම පුතා මොකද කරන්න පුතා තහවුරු කරගෙන තියන්නේ එතකොට ආයිත් එයාට තව අලුතෙන් උපදින සාකයක් අලුතෙන් උපදින සතෙකුට ආයි තවත් තැනක් පැවැත්මට හොයන්න ඕනද නෑ ඒගොල්ලන්ට මොකද වෙලා තියෙන්නේ ආ ඒගොල්ලන්ට යම්කිසි තැනක් අයිති වෙලා තියෙන්නේ දැන් හිතන්නකො ඔගොල්ලොන්ගේ ගෙදර සරල දෙයක් හිතන්නකො ඔගොල්ලොන්ගේ ගෙදර හරි අම්මට තව දුවෙක් හරි පුතෙක් හරි ඉපදෙනවා හරි එතකොට ඒ දැන් ඔගොල්ලොන්ගේ නංගිලා මල්ලලා ඉන්නේ ඒ වගේ එතකොට ඒගොල්ලන්ට යාලා උපදිනකොටම යාලා මොකද අයිති කරන් තියන්නේ ඒ ඔයාලගේ ගෙදර ප්‍රදේශ මේවක ඒගොල්ල මොකද කරන්නේ පුතා අයිති කරගෙන දෙනවා දැන් ඔයාලා සමහරලාට හිතන්නටුවට මං සමහරුන්ගෙන් දරුවන්ගෙන් ඇව්වහම තනි ළමයා ඉන්න දැන් මෙතන ඉන්න තනි ළමයා ඉන්න කවුරු හරි හරි එතකොට තනි ළමයා ඉන්න එක්කෙනෙක්ගෙන් ඇව්වොත් තනි ළමයා ඉන්න එක්කෙනෙක්ගෙන් ඇහුවොත් ඔයා කැමතිද තව කට්ටිය ඉන්නවට කියලා හරිද එතකොට සමහරු කියයි කැමති කියලා සමහරු කියයි කැමති නෑ කියලා හරි ඔයා කැමතිද නැද්ද කැමතිද නැද්ද ආ හරි තොර තොර සමහර දැන් ඔය ප්‍රශ්නේ මම අහලා තියෙනවා තොර සමහරු කියන්නේ කැමති නෑ කියලා සමහරු කෙනා කැමති කියලා ඉරාස්ස කට්ටිය ඉන්න අය කට්ටිය ඉන්න අය යන කට්ටිය ගැන ගොඩක් ඉන්න අය සහෝදර සහෝදර කැමතිද ඔයා ඔහොම ඉන්නද කැමති තනිය මේ තනියෙන් ඉන්නද කැමති හරි හරි එතකොට හරි යන්නේ වගේ පුතා දැන් මේ ඔබගේ කරත්ත කෙසේ වෙතත් අර ඉපදින සත්වයාට පුතා මොකද වෙලා තියන්නේ පරිසරය පද්ධතිය අක්තනක් එයාට උරුම කරලා දීලා තියෙනවා ඒක තමයි කියන්නේ පරිසර පද්ධතිය තුළ නිරන්තරයෙන්ම අන්තර්ක්‍රියා පවතින බැවින් එය ජෛව ගෝලය තුළ පැවැත්ම තහවුරු කර ඇත හරි එතකොට පුතා ගෙදර වැට්ට මේඩික ලියන්න මේ ප්‍රශ්න ටික ඔතනටම ලියන්න ගෙදරට පද නෙමෙයි ඔතනටම ලියන්න ඔතනටම ලියන්න ජේවි ජේවි ටකල් ටකල් අපද ජේවි ජේවි සම්බන්ධතා ජේවි අජීවි නෙමෙයි ජීවි ජීවි සම්බන්ධතා ජීවි ජීවි සම්බන්ධතා අලු ප්‍රශ්නයක් ජීවි ජීවි සම්බන්ධතා පවත්වන්නේ ජීවි ජීවි සම්බන්ධතා පවත්වන්නේ කුමන අවශ්‍යතා සපුරා ගැනීම සඳහාද බලන්න මම අනුකූල උත්තරය කියන්නේ ජීවි ජීවි දැන් ඔහොම මන්දියා බලලා උත්තරය කියන්නේ ආහාර ආරක්ෂාව ප්‍රජන ඔහොම පාඩම් කරගත්තොත් හරි ඉතින් ජීවි ජීවි සම්බන්ධතා පවත්වනුයේ කුමක් සඳහාද අදන් කුමන අවශ්‍යතාව සපුරා ගැනීම සඳහාද ඊළඟට පුතා ඊළඟ ප්‍රශ්නය ජීවි ජීවි අන්තර්ක්‍රියා දක්වන ජීවි ජීවි අන්තර්ක්‍රියා දක්වන අවස්ථා සඳහා ජීවි ජීවි අන්තර්ක්‍රියා දක්වන අවස්ථා සඳහා නිදසුන් තුනක් ලියන්න ජීවි ජීවි අන්තර්ක්‍රියා දක්වන අවස්ථා සඳහා නිදසුන් තුනක් ලියන්න ඊළඟ ප්‍රශ්නය ජීවි ජීවි සම්බන්ධතා හඳුන්වන්න ජීවි ජීවි සම්බන්ධතා හඳුන්වන්න ඒක අපි ලිව්වේ නැහැ
ජීවි ජීවි සම්බන්ධතා හඳුන්වන. ඊළඟ ප්‍රශ්න පුතා. ජීවි ඒක රූල් තුනක් විතරනේ දැන් ඔය මේ සම්බන්ධතා හඳුන්වන්නේ. ඊළඟට පුතා ජීවි අජීවි සම්බන්ධතා හඳුන්වන්න. මේ ප්‍රශ්නෙට උත්තර අනිවාර්යෙන් ලියන්න ඕනේ කතාවක්. ජීවි අජීවි සම්බන්ධතා හඳුන්වන්න මොකද්ද පුතා උත්තරේ? පරිසර පද්ධතියක වැසෙන ජීවීන් හා අජීව සංඝටක අතර පවතින අන්තර් ක්‍රියා. ජීවි අජීවි සම්බන්ධතා ලෙස ජීවියා වාසය කරන ස්ථානය නිලා ප්‍රශ්නය තුනයි. ජීවියා වාසය කරන ස්ථානයෙන් ජීවියා වාසය කරන ස්ථානයෙන් කුමන අජෛව සාධක ජීවියා වාසය කරන ස්ථානයෙන් කුමන අජෛව සාධක ලබා ගන්නු ලැබේද? ජීවියා වාසය කරන ස්ථානයෙන් කුමන අජෛව සාධක ලබා ගන්නු ලැබේද? ඊළඟට ජීවි අජීවි සම්බන්ධතා සඳහා නිදසුන් පහක් ලියන්න. දැන් ශාකයක් ප්‍රභා සංශේෂණයට සූර්යාලෝකය ගන්නවා. ඔන්න උදාහරණයක්. ශාකයක් පසෙන් ජලය ලබා ගන්නවා. ඔන්න උදාහරණයක්. ජීවි අජීවි සම්බන්ධතා සඳහා නිදසුන් පහක් ලියන්න. ඊළඟට පුතා අජීවි අජීවි සම්බන්ධතා හඳුන්වන්න. අජීවි අජීවි සම්බන්ධතා හඳුන්වන්න අජීවි අජීවි හඳුන් සම්බන්ධතා හඳුන්වන්න අජීවි 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 සම්බන්ධතා සඳහා නිදසුන් දෙකක් දක්වන්න. අජීවි අජීවි සම්බන්ධතා සඳහා නිදසුන් දෙකක් දක්වන්න. අවසාන ප්‍රශ්නේ දැන් කියන්න. ශ්‍රී ලංකාවේ පවතින ශ්‍රී ලංකාවේ පවතින පරිසර පද්ධති වර්ගීකරණය ශ්‍රී ලංකාවේ පවතින පරිසර පද්ධති වර්ගීකරණය දළ සටහනකින් දක්වන්න. ශ්‍රී ලංකාවේ පවතින පරිසර පද්ධති වර්ගීකරණය දළ සටහනකින් දක්වන්න. 39 පිට කරලා ගන්න කකාලා. ශ්‍රී ලංකාවේ පවතින පරිසර පද්ධති වර්ගීකරණය දළ සටහනකින් දක්වන්න. පේනවද දළ සටහන? 29 පිටුවේ පේනවද මේ දළ සටහන? එතකොට මේ දළ සටහන සඳහන් කරන් එන්න ඕන. ඊට අමතරව මේ මුළු පාඩමම කියවගෙන එන්න ඕන. මම ප්‍රශ්න අහනවා ඊළඟ දවසේ. මුළු පාඩමම කියවගෙන එන්න ඕන අනිවාර්යෙන්. මුළු පාඩමම කියවාගෙන එන්න ඕන. හරිද? මුළු පාඩමම කියවාගෙන එන්නවා. හරිනේ. එතනින් අද දවසේ පන්ති අවසන් කරනවා. ඉතා හොඳයි පැමිණීම. අයිබෝන් සිරුදනාට උසන්නයි පරිස්සමෙන් යන්න පුළුවන්. සිරුදන අයිබෝන් සිරුදනාට ඔන්ලයින් දරුවෝ සිරුදනා අයිබෝන්.
ආන්න